සසුන පිහිටුවීමේදී මුල්වන වාසනාභාගිය හා නිබ්බේද භාගිය සූත්‍රය. එහි සොලොස් සූත්‍රයන් අතර වාසනාව ගැනත් විග්‍රහ කරෙන තිවුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රය කුමක්ද. ලද්ධාන මානු සත්තන්දුවේ කිච්චං අකිච්ච මේවච. සුකිච්චන් චේව පඤ්ඥාණී සංයෝජනවිප භානංවාතී. මනුස්ස ජීවිතයක් ලබා කළ යුතු දෙයක් නොකළ යුතු දෙත් යන දෙකම කරයි. එසේ නොව හොඳින් කළ යුත්තේම පිං්ය. නැතිනම් කෙලෙස් බන්ධනයම් ප්‍රහාණ කිරීමය. හොඳින් කළයුත්තේම පින්නේ යනු වාසනාවය. කෙලෙස් බන්ධන ප්‍රහාණය කිරීමේ අනු අවබෝධයයි පං්ඥාණි කරිත්වාන සග්ගාසග්ගන් වජන්ති කතපුං්ඥා සංයෝජන පහනා ජරා මරණා විමුචන්තීති පින්කොට කරන ලද පින් ඇත්තූ සුගතියෙන් සුගතියට යති. කෙලෙස් බන්ධනයන්ගේ ප්‍රහාණයෙන් ජරා මරණයෙන් නිිදහස් වෙති පින්කොට කරන ලද පින්ඇත්තෝ සුගතියෙන් සුගතියට යති. යනු වාසනාවයි. කෙලෙස් බන්ධනයන්ගේ ප්‍රහාණයෙන් ජරාමරණයෙන් නිදහස් වෙති යනු තිවුණු අවබෝධයයි. මෙය වාසනාව ගැනත් විග්‍රහ කරෙන තිවුණු අවබෝධය ගැනත් විග්‍රහ කරෙන සූත්‍රයි. මහනෙන. මේ ප්‍රධන්වීර්යෝ දෙකකි. ඒ කවර දෙකක් දෙයක් ය ගිහිගෙයින් ක්ම අනගාරික බුදුසුනෙහි සිටින පැවිද්ධං වෙත සියුරු පිණඩපාත කුටිසෙනසුන් ගිලම්පස බෙහෙත් පිරිකර පරිත්‍යග කරයිද මෙයක්. ගීගෙයින් නික්ම අනගාරික බුදුසුනේ පිටි පැවිද්ධන් තුළ කෙලෙස් උපදීන්ගේ යම් දුරු කිරීමක් ඇදද තන්නාවශය කිරීමක් ඇදද විරාගයක් ඇදද නිරෝධයක් ඇදද. මෙත් යන මේ දෙකය. මෙයින් යමේ ගීගෙන් නික්ම අනගාරික බුදුසුනේ සිටින පැවිත් දංවෙත සිවුරු පිණ්ඩපාත කුටිසෙනසුන් ගිලම්පස බෙහෙත් පිරිකර පරිත්‍යග කරයි යන මෙය වාසනාවයි. ගීගෙන් නික්ම අනගාරික බුදුසසුනේ සිටි පැවි දන්තුල කෙලෙස් උපදීන්ගේ යම්දුරු කිරීමක් ඇත්ද තන්හාාවශ්‍යය කිරීමක් ඇදද විරාගයක් ඇදද නිරෝධයක් ඇදද යන මේ තිවුණු අවබෝධයයි. මේ වාසනාව ගැනත් විග්‍රහ කරෙන තිවුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රයයි. ඒ සොලොස් සූත්‍රයන් අතරින් තෘස්්නාවෙන් කෙලෙසීයාම ගැන විග්‍රහ කරන සූත්‍රය තෘෂ්නාපක්ෂයම විස්තර කළ යුත්තේය. එනම් කාම තෘෂ්නාවෙන්, වෘෂ්නාවෙන් හා විභව තෘෂ්නාවෙන් යන ත්‍රිවිධ තෘෂ්නාවෙන් ය. යම් කරුණකින් තෘෂ්නාවේ බැසගන්නේද ඒ ඒ කරුණෙන් විස්තර දැක්වී යුත්තය. ඒ තෘෂ්නාවේ විස්තර යනු තිස්හය වැඩෑරුන්ව හැසිරෙන තෘෂ්නා ජාලයයි. ඒ දෘෂ්ටීන්ගේ හැසිරීම ගැන විග්‍රහ කරන සූත්‍රය දෘෂ්ටිපක්ෂයම විස්තර කළ යුත්තය. මරණිම් මතු කිසිවක් නැත යන උච්චේද දෘෂ්ටෙන් හා මරණින් මතු සදාකාලික වෙයි යන සාත් සොත දෘෂ්ටියෙන්ය. යම් යම් කරුණකින් දෘෂ්ටිවසය බැසගන්නේද ඒ ඒ කරුණෙන් විස්තර දැක්විය යුත්තේය. ඒ දෘෂ්ටීන්ගේ විස්තර යනෝ දෙසතක් දෘෂ්ටිගතයෝය. එහි දුෘෂ්චරිතෙන් කෙලෙසියාම ගැන විග්‍රහ කරන සූත්‍රය චේතනා කර්මයනුත් චෛතසික කර්මයනුත් විස්තර කළ යුත්තේය චේතනාකර්මය මුල්කොට කාය දුෂ්චරිතයෙන් හා වාක් දුෂ්චරිතෙන්ද චෛතසික කර්මය මනෝ දුෂ්චරිතෙන්ද යන ත්‍රවිධ දුෂ්චරිතයෙන් දැක්විය යුත්තේය ඒ දුෂ්චරිතයේ විස්තර යනු දස අකුසල කර්මපතය. දෘෂ්නාව බැහැරකොට පිරිසිදීම ගැන විස්තර කරන සූත්‍රය, සමතයෙන් විස්තර කළ යුත්තේය. දෘෂ්ටියයෙන් බැහැරකොට පිරිසිදුවීම ගැන විග්‍රහ කරන සූත්‍රය, විදර්ශනාවෙන් විස්තර කළ යුත්තය. දුෂ්චර්ත බැහැරකොට පිරිසිදුවීම ගැන විග්‍රහ කරන සූත්‍රය, සුච්චරිතයෙන් විස්තර කළ යුත්තය. අකුසල මූලේ තුනකි. ඒ කවර හේතුවක් නිසාදයක්, සසරෙ ඉපදීම ඇති නිසාය සසරේ උපංවිට කයෙන් දුසිරිත් කිරීමත් කයෙන් සුසිරිත් කිරීමත් කරයි වචනයෙන් දුසිරිත් කිරීමත් වචනයෙන් සුසිරිත් කිරීමත් කරයි මනසින් දුසිරිත් කිරීමත් මනසිෙන් සුසිරිත් කිරීමත් කරයි. පෙර ආත්මවලලදී කරනද මේ කාය වචී මනෝ දුෂ්චරිතෙන් අටගත් අයහපත් කර්ම විපාකයෙන් මේ බාල අසත් පුරුෂ ගතිගු නැතිව උපදී. යන මේ කෙලෙසයාම ගැන විග්‍රහ කරන සූත්‍රය. පිර ආත්මවලෙදී කරලද මේ කාය වචී මනෝ සුචරිතෙන් හටගත් යහපත් කර්මවිපාකෙන් මේ මහා පුරුෂයන්ගේ ගතිගු නැතිව උපදී. යන මෙය වාසනාව ගැන විග්‍රාකරන සූත්‍රයි. එහි කෙලෙසියාම ගැන විග්‍රා කරන සූත්‍රය, සතරක් වූ කෙලෙස් භූමිතුලින් බිස්තර දැක්වී යුත්තය. එනම් සිතෙහි අප්‍රට කෙලෙස් ක්‍රියාත්මක වන අනුෂය භූමියෙන්ය. කෙලෙස් මතුමී ක්‍රියාත්මක වන පරුට්ඨාන භූමියෙන්ය. කෙලෙස්සුන්ට බැඳී යන සංයෝජන භූමියෙන්ය. කෙලෙස්සුන්ට දැඩිව ග්‍රහණය වන උපාධන භූමියෙන්ය. සිතෙහි අප්‍රකට ලෙස ක්‍රියාත්මක වන කෙලෙස් ඇත්තවට අවස්ථාවට අනුව කෙලෙසුම් මතුවී ක්‍රියාකාරිවී රාගාදිය උපදවයි. එසේ රාග දවේශ ආදී කෙලෙස් මතුූ විට ඒ කෙලෙසුන්ට බැන්දී යයි. එසේ කෙලෙස්සුන්ට බැඳී ගිය විට එහි දැඩි ග්‍රහණයට හසුවේ. මෙසේ උපාධානය නිසා භවයවෙේ. භවය නිසා උපදී. ඉපදීම නිසා ජරා මරණ සෝක වැලපීෙන් දොම්න්නස් උපායාසෝ හටගනිති. මෙසේ මේ මුළු මහත් දුකස්කන්දයාගේ හට ගැනීම වෙයි. මේ සතරක් වූ ක්්‍රලේශභූමී තුළින් සියලු කෙලෙසුම් එක්වීමට එකට ගොනුවීම කෙරේ. මේ කෙලෙසී යාම ගැන විග්‍රහ කරන සූත්‍රයි. වාසනාව ගැන විග්‍රහ කන සූත්‍රය ත්‍රිවිධ සුචරිතය තුළින් විස්තර දැව යුත්තය. අවබෝජය ගැන විස්තර කරන සූත්‍රය චතුරාරි සත්‍යය තුළින් විස්තර දැක්වී යුත්තය. නිවන් මග හිත්මි අවසංකළ ශීනාශ්‍රව භික්‍ෂෝවන අසේක පුද්ගලයා විග්‍රහ කරන සූත්‍රය සම්බුදු රජුන්ගේ ධර්මයනුත් පසේ බුදුවරුන්ගේ ධර්මයනුත් රහත් ශ්‍රාවක භූමියෙනුත් යන ත්‍රිවිධ ධර්මයන්ගෙන් විස්තර දක්වී යුත්තේ යාාන කරන්නඔුන්ගේ විෂේ ගැනත් විස්තර දැක්වී යුත්තේය. ඒ සසුන පිහිටවීම තුළ දහට වැදෑරුම් මුල් පදමොනවාද. එක ලෞකික ජීවිතය ගැන කියවෙන සූත්‍රයේ. දෙක ලොව ඉක්මවාගේ ලෝතුරු ජීවිතය ගැන කියවෙන සූත්‍රයේ. තුන ලෞකික ජීවිතය ගැනත් ලෝතුරු ජීවිතය ගැනත් කියවෙන සූත්‍රය. හතර සත්වයන්ගේ පැනවීම වූ සත්ව අධිෂ්ථානය ගැන සූත්‍රයේ. පහ ධර්මයන්ගේ පැනවීම වූ ධර්ම අධිෂ්ථානය ගැන සූත්‍රයේ. හය සත්වයන්ගේ පැනවීම වූ සත්ව අධිෂ්ථානයක් ධර්මයන්ගේ පැනවීම වූ ධර්මාධිස්්ථානයක් ගැන සූත්‍රයේ. හත අවබෝධය ගැන ඥානසූත්‍රය අට අවබෝධ කළේුතු දේය ගැන නෙයිය සූත්‍රයේ. නව අවබෝධය ගැන ඥාන අවබෝධ කළයුතු දේ ගැන ඥානයක් ගැන සූත්‍රයේ. දහය දස්සන භූමිය ගැන සූත්‍රයේ. ඉකොලා භාවනාභූමිය ගැන සූත්‍රය. දොළහා දස්සන භූමිය ගැනත් භාවනාභූමිය ගැනත් සූත්‍රය දහතුන අ්‍යන්ගේ වචන නැමති පරවචන සූත්‍රයේ දාහතර තමන්ගේ වචන නැමති සකවචන සූත්‍රය පහළව අන්‍යන්ගේ පරවචනත් තමන්ගේ සක වචනත් ගැන සූත්‍රය දාසය විසදාලිය යුතු ධර්ම ඇති විශ්සජ්ජනීය සූත්‍රයේ දාහත නොවිසදාලිය යුතු ධර්ම ඇති අවිශසජ්ජනීය සූත්‍රයේ අට විසජ්ජනීය හා අවිසජ්්‍යනීය සූත්‍රය යන දහ අටත් එක කර්මය ගැන සූත්‍රයේ දෙක විපාක ගැන සූත්‍රයේ තුන කර්මයත් විපාකත් ගැන සූත්‍රයේ, හතර කුසලේ ගැන සූත්‍රයේ, පහ අකුසලේ ගැන සූත්‍රය හය කුසලය අකුසලයත් ගැන සූත්‍රයේ හත අනුමත දේහෙවත් අනුඥ්ඥාතස් ගැනසූත්‍රයේ අට ප්‍රතික්ෂේප කළ දේෙවත් පටික්කිිත්ත ගැන සූත්‍රය නව අනු්ඥාත පටික්කිිත්ත ගැන සූත්‍රය දහය. තවහෙවත් ස්තුති සූත්‍රය යනුවෙන් සියල්ල විසි අටකි. එක ඒ විසි අට සූත්‍රයන් අතුරින් ලෞකික සූත්‍රයනු කුමක්ද. නහිපාපං කතංකම්මං සජ්ජු කීරංව මුච්චති. දහන්තාම් බාල මංවේති බස්මච්චන්නෝව පාවකෝති ධම්මපදය බාලවර්ග. ගවදනගෙන් දොවාගත් කිරි සැනකින් නොමිදනාසයින් යමකු විසින් කරලද පාපකර්මය ඒවේලේම විපාක නොදෙක්. අල්විට සැඟවී ඇති ගිනි අගුරක් සයින් තිබී බාලයාව දවමින් ඔහු පසු පස යයි මේ ලෞකික ජීවිතයට අයත් සූත්‍රයි මහනනි අගතියට යම් සතරකි ඒ කවර සතරක් දෙයක් චන්දයෙන් අගතියට යයි දවේශයෙන් අගතියටයයි මෝහෙෙන් අගතියට යයි බයින් අගතියටයයි මහනෙෙන මේ වනාහි අගතියට යම් සතරය චන්දාදෝස බයාමෝහා යෝ දම්මං අතිවත්තතිී නීඇති තස්ස යසෝ කාලප්පක්කේව චන්දිමාති අංගුත්තර නිකාය චතුක්ක නිපාතය අගති සූත්‍රේ. චන්දේනුත් දවේශයනුත් බයනුත් මෝහෙනුත් යමෙක් ධර්මය ඉක්මවායයිද කළුවර වෙමින් යන සඳක් සයින් ඕගේ යස පිරිවර පිරිහිීයයි. ලෞකික ජීවිතර අයත් සූත්‍රයයයි මහනෙන මේ ලෝක ධර්මයෝ අටකි ලාභයත් අලාභයක් අයසත් යසත් නින්දාවත් ප්‍රසංසාවත් සැපත් දුකක්තිය. මහනෙන මේ වනහි අටක් වූ ලෝක ධර්මයෝය මේ ලෞකික ජීවිතර අයත් සූත්‍රයයි දෙක එහි ලොව ඉක්මවාගේෙවත් ලෝකෝතර සූත්‍රය කුමක්ද. යසින්ද්‍රයානී සමතන් ගතානී අස්සා යතාසාර තිනා සුදන්තා. පහිීන මානස්ස අනාස වස්ස දේවාපිතස්ස පියයන්ති තාදිනෝති දමපදය අරහන්ත වර්ගය. යම් රහක් භික්ෂෝකගේ ඇස්කන් ආදී ඉන්ද්‍රියන් සංසින්දීමට පත් වූවාහු දක්ෂ අස්ව පුහුණුකරුවෙකු විසින් මනාකොට දමනය කරලා ද අස්වයෝමෙන් වූවාහුද මාන්‍ය නැතිව ආශ්‍රව රහිත වූ අටලෝ දහමින් කම්පානොවන රහත් භික්‍ෂුවට දෙවියෝ පවා කැමැති වෙති. මේ ලෝතුරු බවට අයත් සූත්‍රයයි. මහනෙනි මේ ලෝතුරු බවට අයත් ඉන්ද්‍රියෝ පසකි. ඒ කවර පසක් දෙයක් ශ්‍රද්ධා ඉන්ද්‍රියය, විරිය ඉන්ද්‍රියය, සතති ඉන්ද්‍රියය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥ්ඥා ඉන්ද්‍රියය මහනෙනි. මේ වනාහි ලොව ඉක්මවාගිය ඉන්ද්‍රියෝය. මේ ලෝතුරු සූත්‍රයයි. තුන්න. එහි ලෞකික වූත් ලෝකෝතර වූත් සූත්‍රයකු මදද මනුස්ස ජීවිතයක් ලබා කළයුතු දෙයක් නොකළ යුතු දෙත් යන දෙකම කරයි. ආදිය සඳහන් ගාථ දෙකේ. මේ ගාථ වෙයි හොඳින් කළ යුත්තේම පිංය යන කරුණත් පින්කළ තැනැත්තෝ පින්කොට ස්වර්ගයෙන් ස්වර්ගෙටි අති යන කරුණත් ලෞකිකය කෙලෙස්බන්ධන දුරකොට යනකරුණත් කෙලෙස්බන්ධන ප්‍රහාණෙන් ජරාමරණය මිඩෙත් යනකරුණත් ලෝතුරුය. මේ ලෞකික වූත් ලෝතුරූත් සූත්‍රහැ. මහනෙන. විඤ්ඥානය ආහාරයක් වසයෙන් පවතින කල්හි නාමරූපෙහි බැසගැනීම වෙේ. නාමරූපයේ බැසගැනීම ඇතිකල්ලී නැවත භවය වේ. නැවත භවය ඇතිකල්ලී ඉපදීමවෙේ. ඉපදීම ඇතිකල්හි ජරා මරණ සෝක වැලපීම් කායිකදුක් මානසික දුක් සුසුම්හෙලීම් දැඩිවෙහේස යනාදිය හටගනිින්. මෙසේ මේ මුළුමහත් දුක් රැසේම හටගැනීම වේ. මානෙන. එය මෙබඳු දෙයකි. මහාවෘක්ෂයක් ඇත්තේ, මහාරෘක්ෂයක් ඇත්තේය. ඒ යටට යන යම්තාක් මුල්ලැද්ද හරස් අතට පැතිරී යන යම්තාක් මුල්ලැද්ද ඒ සියලු මුල් විසින් පෘතිවිසාරය උඩට ඇදගනි. මානෙෙනි. මෙසේ ඒ මහාවෘක්ෂය, ඒ පෘතිවිසාරය නැමති ආහාරය ඇතිව ඒ පෘතිවිසාරයට වූ ග්‍රහණය ඇතිව බොහෝ දීර්ඝ කාලයක් පවති. එසේහෙයින් මහනෙනි වි්ඥානය ආහාරයක් වසයෙන් පවතින කල්ලි නාමරූපෙහි බැසගැනීම වෙයි. නාමරූපෙහි බැසගැනීම ඇතිකල්ලි නැවත භවේවෙයි. නැවත භවය ඇතිකල්ලී ඉපදීම වෙයි. ඉපදීම ඇතිකල්ලී, ජරා, මරණ, සෝක, වැලපීම්, කායිකදුක් මානසික දුක් සුසුම්හෙලීම් දැඩි වෙහෙස යනාදිය හටගනි. මෙසේ මේ මුළු මහත් දුක් රැසේම හට ගැනීම වෙයි. මේ ලෞකික සූත්‍රය මානෙනි. විඤ්ඥානය ආහාරයක් වසෙන් නොපවතින කල්ලි ඒ විඤ්ඥානය නාමරූපයන් තුළට නොබැසගනි. නාමරූපයන් තුළ විඤ්ඥානය නොබැසගන්නා කල්ලි නැවත භවයක් ඇති නොවේ. නැවත භවයක් නැතිකල්ලි ඉපදීම නොවෙයි. ඉපදීමක් නැතිකල්ලි ජරා මරණ සෝක වැලපීම් කායිකදු මානසික දු. සුසුම් හෙලීම් දැඩිවෙහෙස නිරුද්ධ වේ. මෙසේ මේ මුළු මහ දුක් රැසේම නිරුද්ධවීම වේ. මානෙනි එය මෙබඳු දෙේකි. මහා රෘක්ෂක් ඇත්තේ ඉක්බිති පුරුෂෙක් උදැල්ලත් පැසත් ගෙනෙන්නේය. ඔහු ඒ මහාරුක්ෂය මොලින් සිඳින්නේය මොලින් සිඳ ෘක්ෂය හාත්පස සාරන්නේය හත්පස සාරා අඩුගණනේ සැවැන්දරමල් තරමේ මුල් පවා සාරා දමන්නේ. ඔහු එසේ සිඳිනලද ඒවෘක්ෂය කඩගඩකොට සිඳින්සිද පලන්නේය පලා කැබලි කැබලි කරන්නේය කැබලිකොට අවසුලගින් වියලවන්නේය අවසුලගින් වියලවා ගින්නෙන් දවන්නේය ගින්නෙන් දවා හලු කරන්නේ අලු කොට මහා සුළඟෙ හෝ පිඹහරින්නේ. වේගවත් සැඩපාර ඇති නදියක හෝ පා කොටහරින්නේය. මෙසේ මහනනිි ඒ මහාෘුක්ෂය උදුරාදැමෝ මුල් ඇත්තේ, කරටිය සුන් තල්ගසක්මෙන් වූයේ අභාවයට පත් වූයේ මතුවට නෝපදින ස්වභාව ඇත්තේ. මෙසේ ඉන්ම මහනෙනි, විඤ්ඥානය ආහාරයක් වසෙන් නොපවතින කල්ලි එම විඤ්ඥානය නාමරූපය තුළ නොබැසගනි. නාමරූපයේ විඤ්ඥානය නොබැසගන්නා කල්ලි නැවත බවයක් ඇති නොවේ. නැවත බවයක් නැතිකල්ලි ඉපදීම ඇති නොවේ. ඉපදීම නැතිකල්ලි ජරාමරණ සෝක වැලපීම් කායිකදුක් මානසිකදුක්. සුසුම්හෙලීම් යනාදිය නිරුද්ධවද. මෙසේ මුළු මහත්දුක රැසේම නිරුද්ධවීම වේ. මේ ලෝතුරු සූත්‍රයයි. හතර් මෙහි සත්ව අධිෂ්ථානයනු කුමත්. සබබාදිසා අනුපරිගම්ම චේතසා, නේවජ්ජගා පියතර මත්තනා වචී, ඒවම්පියෝපුතු අත්තා පරේසං තස්මාන හින්සේ පරං අත්තකාමෝති උදානපාලි. රාජසූප්‍රය. මුළු දසදිසාව සිතින් විමස විමසා බැලුවද තමාට වඩා ඉතා ප්‍රියවුවකු ඒ කිසි තැනක නොලැබේ. මෙසේ අන්‍යංහට වෙන්වෙන්න තම ජීවිතය ප්‍රියවේ. ඒයින්. මන්ට සැපකැමැතිව අනෙකකුට හිංසා නොකරන්නේ. මේ සත්ව අධිෂ්ඨාන සූත්‍රය. ඒකේචි භූතා භවිස්සන්තිවාපී සබ්බේ ගමිස්සන්ති පහාය දේහා. තන් සබ්භ ජානින් කුසලෝ විදිත්වා ආතාපිසෝ බ්‍රහ්ම චරියන් චරයාති, ධන පාලි අපපායුක සූත්‍රය උපන්නාවූ යම් කිසි කෙනෙක් සිටිද්ද මතුවට උපදින්න වූ කෙනෙක් සිටිද්ද. එසියල්ලෝ තමසිරුරු අත්තැර පර්ලෝ යන්නාහ. මෙ තේරුම් ගැනීමට දක්ෂ තැනැත්තා එස්සියලු සත්වයන්ගේ විනාසය මරණසති වසයෙන් දැන කෙලෙස් තවන වීරයෙන් යුතු නිවන් මග හැසිරෙන්නේය. මේ සත්ව අධිස්ථානය ගැන සූත්‍රයයි. මහනනිි. අංග සතකින් යුක්ත කල්ල්‍යානමිත්‍රයා තමාගෙන් වෙන්කරනු ලබද්දී බැහැර කරු ලබද්දී ගෙලිින් අල්ලා නෙරපනු ලබද්දී දිවි ඇතිතෙක් අත් නොහල යුත්තය ඒ කවර අංග සතකින් දෙයත් එක. සබ්්‍රක්මචාරීන් වහන්සේලාට ප්‍රිය වූයේ වේ. දෙක ගුරුතන්න්නේලා සලකන්නේවෙේ. තුන සම්භාවනීයවෙේ, හතර ධර්මය කියන්නේ වෙයි. පහ අ්‍යයන්ගේ අවවාද වචන ඉවසන්නේ වෙයි. හය චතුරාරය සත්‍යාදී ගැඹුරු ධර්මය කතා කරන්නේවෙේ. හත. අන් අයව අස්ථානෙහි නොයදවන් මේ වෙයි. මහනෙනි. මේ සත්කරණින් යුක්ත කල්්‍යානමිත්‍රයා තමාගෙන් වෙන් කරනු ලබද්දී බෑර කරනු ලබද්දී, ගෙලින් අල්ලා නෙරපනු ලබද්දී දිවි ඇතිතෙක් අත් නොහල යුත්තේය. භාග්‍යවතුන් වහන්සේ මේ වදාලසේක. වදාළ සුගතූ ශාස්ෘන් වහන්සේ යළි මෙම ගාථ වදාලසේක. පියෝචගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බිහි රංච කතන්කත්තා නෝචට්තාානය නියෝජකේ තන්මිත් අම් මිත්ත කාමේන යාවජීවම් පිසේවයන්ති අංගුත්ත්‍ර නිකාය සත්තක නිපාතය බික්කුමිත්ත සූත්‍රය. යම් කලනමිතුරු භික්ෂුවක් සග්‍රක්්මචාරන් වහන්සේලාට ප්‍රියවූයේත්, ගුරූයේත් සම්භාවනීය වූයේත් ධර්මය කියන්නේත් අන්‍යයන්ගේ අවවාද වචන ඉවසන්නේ, චතුරාරි සත්‍යයාදී ගැඹුරු ධර්මය කතා කරන්නේ අන්‍යන් අස්ථානයේ නොයදවන්නේ වෙයිනම් ඒ කලන මිතුරු භික්ෂුව දිවී ඇතිතෙක් සේවනය කළ යුත්තේය මෙය සත්ව අධිෂ්ඨාන සූත්‍රයයි. පහ එහි ධර්ම අධිෂ්ඨානය අනු කුමදද. යංචකාම සුකන් ලෝකේ යංචිදාන් දිවියන් සුකන් තන්නක්කය සුකස්සේතයේ කලන්නාගන්ති සෝලසින්ති ලෝකයේ යම් කාම සැපයක් ඇත්ද දිම්ව්‍ය විහාර වසයෙන් ලැබියයුතු යම් දිහාන සැපයක් ඇදද ෘෂ්නාවශය කිරීමෙන් ලැබෙන නිවන් සැපය හා සසඳ බලද්දී මේ සැපයෝ එනිවන් සැපතිෙන් දහසේවන කලාවෙෙන් එකක්වත් නොවගිත්. මේ ධර්ම අධිස්්ථාන සූත්‍රයයි. සුසුකං වත නිබ්බානං, සම්මා සම්බුද්ධ දේසිතන්. අසෝකං විරජන් කේමං, යත්ත දුක්කං නිරුජ්ජතීති. යන්තැනක සසරදුක නිරුද්ධ වෙයිද සම්මාසම් බුදුරජුන් විසින් දේශනා කරලද සෝක නැති කෙලෙස් නැති බය නැති තැනවන ඒ අමානිවන ඒ කාන්තේම්ම මනාවු සැපයකි. මේ ධර්ම අධිෂ්ඨාන සූත්‍රයයි. හය. එහි සත්ව අධිස්ථානයටත් ධර්ම අධිස්ථානයටත්. අයත් සූත්‍රය කුමන්ද. මාතරංපිතරම් භන්වා රාජානෝ දවේච්චකත්තියේ. රට්ටන්සානු චරං හන්වාතිී තෘෂ්ණාව නැමති මවත් මාන්‍ය නැමති පියාත් නසා, සාස්ොත දෘෂ්ටියත් උච්චේද දෘෂ්ටියත් නැමති ෂත්‍රයේ රජුන් දෙදෙනත් නසා, නන්දිරාගේ නැමති අනුචරයා, සහිත ආධ්‍යාග බායිර ආයතන නැමති රටත් නසා යන්නය. මේ ධර්ම අධිෂ්ඨාන සූත්‍රයැයි. රහත් භික්ෂූ නැමති බ්‍රාක්්මණයා නිදුකම්ම නිවනට යයි. යන්න මේ සත්ව අධිෂ්ඨාන සූත්‍රයයි. මේ සත්ව අධිෂ්ඨානයටත් ධර්ම අධිෂ්ටාන්ටත් අයත් සූත්‍රයැ. මානෙනී. ඉර්ධිපාදෝ සතරකි ඒ අවර සතරක් දෙයක් චන්දය අධිපති කොට ඇති සමාධියෙන්හා ප්‍රධන් වීරයෙන්යුතු ඉර්ධිපාදය වඩයි. වීරිය අධිපති කොට ඇති සමාධියෙන්හා ප්‍රධන් වීරයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. චිත්තේ අධිපති කොට ඇති සමාධියෙන්හා ප්‍රධන්වීරයෙන් යුතු ඉර්ධිපාදේ වඩයි වීමංසාාව අධිපතිකොට ඇති සමාධියෙන්ා ප්‍රධන් මීරෙන්යුතු ඉර්දිිපාදය වඩයි. මේ ධර්ම අධිෂ්ඨාන සූත්‍රයයි. ඒ භික්ෂුව කය තුළත් ධ්‍යානචිත්තේ බාලයි. ඒ දිහාන චිත්තේ තුළත් කය බාලයි. කයයි සැපස්ඥාවත් සැහැල්ලු සඥ්ඥාවත් බැසගෙන එයට පැමිණ වන්සේ කරයි. මේ සත්ව අධිෂ්ඨාන සූත්‍රයයි. මේ සත්ව අධිෂ්ථානයටත් ධර්ම අධිස්ථානයටත් අයත් සූත්‍රයයි. හත එහි අවබෝධයහෙවත් ඥානයනු කුමත්ද. යන්තන් ලෝකුත්තර්ඥාණන් සබ්බ්ඥූයේන වුච්චති නතස්ස පරිහානත්තී සබ් කාලයේ පවත්තතීති ලෝකෙ ඉක්මවාගිය යම් ඒ අවබෝධ ඥානයක් ඇත්ද යම්ඥානයකින් සර්ුවච්ඥ බවහෙවත් සියල්ල දත් බව කියනු ලැබේද ඒ ඥානෙහි පිරිහීමක් නැත්තේ ද අදාළ කාරණාවට යොමු කළ සැනින් අවබෝධ වන අයුරින් සෑමකල්ලී පවති. මේ ඥානය ගැන සූත්‍රයි. ප්ඥාහි සෙට්තාා ලෝකස්මින්, යායන් නි්බාන ගාමිණ, යාය සම්මා පජානාති, ජාතිමරණ සංකයන්ති ඉතිවුත්තක පාලි. පඥ්ඥා පරිහානි සූත්‍රය. නිවනට පමණොන යම් මේ ප්‍රග්ඥාවක් ඇදද, යම් ප්‍රඥාවකින් ජාති ජරා මරණාදිය ශයකිරීමෙන් ලබන නිවන ගැන මැනවින් දැනගනීද ලෝකහි ශ්‍රේෂ්ඨ වන්නේ ඒ ප්‍රඥ්ඥාවමය මේ ඥානය ගැන සූතවයහයි. අට එහි අවබෝධ කළ යුතුදේ හෙවත් නෙය යනුකුමක්ද. කිත ඉස්සාමිතේ සන්තින්, දෝතකාති භගවා දික්ටේ දම්මේ අනීතිහා යං විදිත්වා සතෝචරං තරේ ලෝකයේ විසාත්තිකා සුත්තනිපාතය දෝතක සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දෝතකයනි ඔබට කෙලෙසුන් සංසිදීමෙන් ලබන නිවන ගැන පවසන්නෙමි මෙලෝදී තමාම ප්‍ර්‍යක්ෂ කර ගත යුත්තකි. සීයෙන් හැසිරෙන විට යම් චතුරාරි සත්‍යයක් අවබෝධකොට ලෝකෙහි විසත්තිකා නම් තෘෂ්ණාවෙන් එතරවන්නේය. තංචාහං අභිනන්දාමි ඉච්චාහස්මා දෝතකෝ මහෙසී සන්තිමුත්තමං යං විදිත්වා සතෝ චරංක ලෝකයේ විසන්තිකං ආයුස්මත් දෝතක තෙරණුවෝ මෙසේ පැවසූහ මහා ඉසිවරයන් වහන්ස සිහියෙන් හැසිරෙන විට යම් චතුරාරිසතයක් අවබෝධකොට ලෝකෙහි විසන්තිකා නම් තෘෂ්ණාවෙන් එතරවෙන්නේ නම් කෙලෙස් සංසිඳීමෙන් ලබන ඒ උත්තම වුන් නිවනත් ඒ ධර්මයක් මම සතුටින් පිළිගනිම යංකංචි සම්පජානාසි දෝතකාති භගවා උද්දන් අදෝතිරියන් චාපි මජ්්‍යයේ ඒතන් විදිත්වා සංගෝති ලෝකයේ බවා බවාය මාකාසි තන්නන්ති සුත්තනිපාතය දෝතක සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දෝතකයනි අනාගතයට අයත්තුූත් අතීතයට අයත්වූත් වර්තමානට අයත්වූත් ටම් කිසිවක් ඔබ නුවනින් දකින්නේෙහිද එල්ලෝකෙහි කෙලෙස් යැයි දැන. උස්පහත් කිසි භාවයක් කෙරෙහි තෘෂ්ණාවක් නොකරන්න. මෙ නෙයිය සූත්‍රයයි. මහනෙන සතරක් වු ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේද නොකිරීම නිසා මෙසේ මේසා දීර්ඝකාලයක් පුරාමාහටත් ඔබහටත් භවයම් භවයට යන්නට සිදුවිය සසර සැරිසරා යන්නට සිදුවිය මානෙන මා විසිනුත් ඔබ විසිනුත් ඒ දුකනම්ම ආර්ය සත්‍යය අවබෝධ කරන ලදී ප්‍රතිවේද කරන ලද දුක් උපදින හේතුව නම්ම ආරිසත්‍යය අවබෝධ කරන ලදී ප්‍රතිවේද කරන ලදී දුක් දුක් නිරුද්ධවීම නම්ම ආරිසත්‍යය අවබෝධ කරන ලදි ප්‍රතිවේද කරන ලද දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම්මෝ ආර්ය සත්‍යය අවබෝධ කරන ලදි ප්‍රතිවේද කරන ලදී බවතෘෂනාව උදුරා දමන ලද බවරහැන් ගෙවීගිය දැන් නැවත භවයක් නැත්තේ. භාග්‍යෝතුන් වහන්සේ මේ වදාලසේක. මේ වදාළ සුගතූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාතාව වදාලසේක. චතුන්නං අරිය සච්ඡානං යතා භූතන් අදස්සනා. සංසිතන් දීග මධ්දානං සු තාස්වේව ජාතිසූ සංයුත්ත නිකාය සච්ච සංයුත්තය කෝටිගාම සූත්‍රය. චතුරාරි සත්ත්‍යය පිළිබඳ වැති සත්‍යය ස්වභාවය ඒ අයුරින්ම නොදැකීම හේතුවෙන් දීර්ඝකාලයක් මුළුල්ලෙහි ඒ ඒ උපත්වල සැරිසරා යන්නට සිදුවිය. ඒතානි දිට්තානිී බවනෙත්ති සමෝහතා උච්චන්නම් මූලන් දුක්කස්ස නත්තිධානී පුන භවෝති ඒ චතුරාරි සත්‍ය ධර්මයන් දක්නා ලදහ බවරැහැන් නසන ලදී. දුකෙහි මුල උුදුරාදමන් ලදී. දැන් නැවත භවයක් නැත්තය මෙය නෙයිය සූත්‍රයයි. නවේ එහි ඥානයත් නෙයිියත් ගැන කියවෙන සූත්‍රයෙකු මත්ද. රූපය අනිත්්‍යය, මිඳීම අනිත්්‍යය, සඥඥාව අනිත්්‍යය, සංස්කාර අනිත්්‍යය, විඤ්ඥානය අනිත්්‍යය. යන මෙය නෙයියහෙවත් අවබෝධ කළ යුතු දෙයයි. මෙසේ දන්නාවූ දක්නාවූ ශ්‍රාවකයා, රූපය අනිත්‍යයයි දකි. මිඳීම අනිත්‍යයයි දකි සංඥාව අනිත්‍යයයි දකි. සංස්කාර අනිත්‍යයයි දකි. විඤ්ඥානය අනිත්‍යයයි දකි යන මෙය ඥානයහෙවත් අවබෝධයයි. ඔහු රූපෙන් නිදහස් වෙයි මිඳීමෙන් නිදහස් වෙයි සං්ඥාවෙන් නිදහස් වෙයි සංස්කාරයන්ගෙන් නිදහස් වෙයි විඤ්ඥාණයෙන් නිදහස්වෙයි දුකින් නිදහස්වෙයි යන්න මේ ඥානයත් නෙයි අත්කය සියලු සංස්කාරයෝ අනිත්්‍යය යන නෙයියය යම් කලික විදර්ශනා ප්‍රඥාාවෙන් දකිීද යන මේ ඥානයයි එකල්ලි දුකගැන අවබෝධයෙන්ම එපාවිී මේ කෙලෙසුම් බැහැරවී පිරිසිුදුවීමට ඇති මාර්ගය මේ ඥානයක් නෙයියක්ය. සියලු සංස්කාරයෝ දුක්හය පෙරමෙන්. සියලු ධර්මයෝ අනාත්මයය යන මෙය නැයිය. යම් කලෙක විදර්ශනා ප්‍රඥාාවෙන් දකීද මෙ ඥානයයි. එකල්ලි දුකගැන අවබෝධයෙන්ම එපාවි. මේ කෙලෙසුම් බැහැරවී පිරිණිවීමට ඇති මාර්ගැහැ. මේ ඥානයත් නෙයියක්ත්ය. සෝනේනි යම් කිසි ශ්‍රමණයෝවෙෙත්වා බ්‍රාක්්මණයෝවෙත්වා අනිත්‍ය වූ දුක්කු විපර්යාසට පවත්වන්නා වූ රූපය කරනකොට මම උසස්වෙමී කියා හෝ දකිද්ද. මම සමානවෙමී කියා හෝ දකිද්ද. මම පහත්වෙමි කියා හෝ දකිද්ද. එම දැක්ම වනාහි සත්‍යය ස්වභාවය ඒවූ පරිදි නොදැකීම හැර වෙනකුමක්ද. අනිත්‍ය වූ වේදනාව කරනකොට පෙරමෙන්. අනිත්‍ය වූ සංඥාව කරනකොට පෙරමින්. අනිත්‍ය වූ සංස්කාරයන් කරනකොට පෙරමෙන්. නිත්‍ය වූ දුක්කූ විපර්යාසිට පත් පෙන්නාව විඤ්ඥානය කරනකොට මම උසස්වෙමී කියා හෝ දකිද්ද? මම සමාන වෙමී කියා හෝ දකිද්ද? මම පහත්වෙමී කියා හෝ දකිද්ද, ඒ දැක්ම වනාහි සත්‍යය ස්වභාවය ඒ වූ පරිදි නොදැකීම හැර වෙන කුමක්ද. මෙය නෙයිය යයි. සෝනේනි යම් කිසි ශ්‍රමණයෝවෙත්වා බ්‍රාක්්මණියයෝවෙත්වා අනිත්‍ය වූ දුක්කූ විපර්යාසයට පවත් විපර්යාසට පත්වන්නාව වූපය කරනකොට මම උසස්වෙමී කියා හෝ නොදකිදද මම සමානවෙමී කියා හෝ නොදකිදද මම පහත්වෙමී කියා හෝ නොදකිද්ද. ඒ වනාහි සත්‍ය ස්වභාවය ඒ වූ පරිදි දැකීම හැර වෙනකුමද. අනිත්‍ය වූ වේදනාව කරනකොට පෙරමෙන්. අනිත්‍ය වූ සංඥාව කරනකොට පෙරම. අනිත්‍ය වූ සංස්කාරයන් කරනකොට පෙරමෙන්. අනිත්‍ය වූ දුක්කූ විපර්යාසිට පත්වන්නාවූ විඤ්ඥානය කරනකොට මම උසස්වෙමී කියා හෝ නොදකිද්ද. මම සමානවෙමී කියා හෝ නොදකිද්ද. මම පහත්වෙමී කියා හෝ නොදකිද්ද. ඒ වනාහි සත්‍යය ස්වභාවය, ඒ වූ පරිදි දැකීම හැර වෙන කුමක්ද. මේ ඥානයක් යෙයි අත්ය. දහය. මෙහි දස්සන භූමිය ගැන කියවෙන සූත්‍රයනු කුමක්හ. ඒ අරිය සච්චාණි විභාවයන්ති ගම්බීර පං්ඥේන සුදේ සිතානි, කිංචාපිතයේ හොන්ති බුසප්ප මත්තා, නැතේ බවන් අට්ටමං ආදියන්තීති සුත්ත නිපාතය ප්‍රථන සූත්‍රය. යම් කනෙ ගම්බීර ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදානලද චතුරාරි සත්‍ය ධර්මය සත්‍යය ඥාණවසයෙන් අවබෝධ කරදද ඔහු කොතරම් ප්‍රමාදයට පැමිණියත් අටවැනි භවයක උපත නොගනි දස්සන භූමියයි. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතු්බිවාතේබි අසම්පකම්පියෝ. තතුූපමංසප පුරිසං වදාමී යෝවර්ය සච්චාණ අවෙච්ච පස්සති සුත්ත නිපාතය. රතන සූත්‍රය. යම්සේ ගැඹුරින් පොළොව කැන සිටුව ඇති ඉන්ද්‍රකීලයක්සිියුදිසාවෙන් හමන සුළගින් කම්පානොවෙයිද යමෙක් චතුරාරි සත්‍යය ධර්මයන් ප්‍රඥාවෙන් බැසගෙන දකිීද ඒ සත්පුරුෂයා ඉන්ද්‍රකීරයට උපමාකොට කියමිය. මේ දස්සන භූමිය ගැන කියවෙන සූත්‍රය ැයි. මහනෙන සෝවාන් වුවකු තුළ පීහිටන අංග හතරකින් සමන්විීත වූ ආර්ය ශ්‍රාවකයා කැමතිනම් තමාම තමා ගැන පවසාගන්නේය. නිරය ශයකොට ඇත්තෙමි. තිරිසං යෝනය ශයකොට ඇත්තමි. ප්‍රේත විෂය ෂයකොට ඇත්තෙමි. අපාය දුර්ගති මිනිපාතය ශේකොට ඇත්තෙමි. මම සෝවාන් වුවෙක්මි. අපායට නොවැටන ස්වභාවෙන් යුතු වෙමි. නියතවස්සේම නිවන පිහිටකොට සිටිමි. සත්වරක් පමණක් දෙවුලොව මිනිස්ලොව උපතින් උපතට සැරිසරා දුක්ති එලවර කරන්නෙමි එ කවර සෝතාපත්ති අංග සතරකින් දෙයත් මහනෙනිි මෙහිලා ආර්ය ශ්‍රාවකයා හට තතාගතයන් කෙරෙහි ස්ශ්‍රද්ධාව සිතේ මැනවින් ඇතුල් වූයේ පිහිටියේ වැඩුනේ හටගත් මුල් ඇත්තේ ශ්‍රමණයකු විසින් හෝ ්‍රාක්්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රක්්මයකු විසින් හෝ ලෝකයේ කවරකු විසින් හෝ කරුණු සයිතව ඉවත් කළ නොහැක්කේය. ධර්මය ගැනත් නිෂ්ටාවට ගියේවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනවින් වධාර ලද්දේය. එම ධර්මය තමාතුළින්ම අවබෝධ කළ යුත්තේය අකාලිකය ඇවිත් බලන්න ඇයි කිව හැක්කේය. තමා තුළට පමුණවාගත යුත්තය. නුවනැතියන් විසින් තම තම නැන පමණින් දතයුත්තය. යම් ඒ ධර්මයක් කෙලෙස් මත්තීම් නැති කරයිද පෙරමෙන්. තෘෂ්ණාව නිරුද්ධ කරයිද නිවනයයි කියන ලද්දේද එයයි. යළි ඔහුට ගිහිවුත් පැවිදිියුත් සප්‍රක්්මචාරීහූ ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය වූවාහු වෙති. යළි නොකැඩුණු සිදුරු නොවුණු පැල්ලම් නැති තෘෂ්නා දාසභවට පත් නොවුනු නුවනැත්තම් විසින් පසසන් ලද දෘෂ්ටීහා එක් නොවුනු සමාධය පිණිස පවත්නා ආර්ය කාන්ත සීලයකින් යුක්ත වෙයි. මහනැනිි. මේ සතරක් වූ සෝතාපත්ති අංගයන්ගෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමතිනම් තමාම තමා ගැන පවසාගන්නේය. නිරය ශයකොට ඇත්තෙක්මි තිරිසංයෝනය ශේකොට ඇත්තෙක්මි. ප්‍රේතවිෂය ෂේකොට ඇත්තෙක්මි අපාය දුර්ගති විනිපාතය ශේකොට ඇත්තෙක්මි. මම සෝවාන් වුවෙක්මි අපායට නවැටෙන ස්වභාවෙන් යුතුවෙමි. නියත වසේම නිවන පිහිටකොට සිටිමි. සත්වරක් අමනක් දෙවුලොව මිනිස්ලොව උපතින් උපතට සැරිසරා දුක් කෙළවර කරන්නෙමි යනුවෙනි මෙය දස්සන භූමියයි. එකොලා එහි භාවනා භූමිය අනු කුමක්ද. යස්සින්ද්‍රයානි සුභාවිතානි අජ්්‍යත්තම් බහිද්දාච සබ්බ ලෝකේ. නිබ්බිංච ඉමං පරංච ලෝකං, කාලංකංකති, භාවිතෝ, සධන්තෝති, සුත්ත නිපාතය සංගිය සූත්‍රය. යමෙකු තුළ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියෝ මුඳින් වඩන ලද්දාහුද ආධ්‍යාත්මික වූත් බාහිරවූත්, සියලු ලෝකෙහි මෙලොවත් පරලොවත් නුවනින් අවබෝධ කොට වඩන ලද සිත් ඇති දැමුණු ඉදුරන් ඇති ඒ රහත් භික්ෂුව පිරිනිිවීමට කල් බලා සිටි මේ භාවනා භූමියයි මහනැන මේ ධම්මපදෝ සතරකි ඒ කවර සතරක් දෙයක් සමතේ මුල්කොටලත් නිවන නම්මෝ ලෝබ නැති වූ ධම්මපදය. බ්‍රක්්ම විහාර භාවනාවෙන්ලත් සමාධිහා ව්‍යාපාදය නැති බව වූ ධම්මපදය අනුස්සති භාවනාවෙන් උපන් සමාධය නම්මෝ සම්මාසති දම්මපදයයි. ආනාපානසති භාවනා වසයෙන් උපන් සම්මා සමාදය දම්මපදයි. මේ භාවනා භූමයයි. දොලහා. ඒ දස්සන භූමියත් භාවනාභූමියත් යනු කුමක්ද. පංච චින්දේ පංච ජහයේ පංචවුත්තරී භාවයේ. පච සංගාතිගෝ බික්කු ඕගතිනෝති වච්චතීති ධම්මපදය බික්කු වර්ග. ඕරම්භාගේ සංයෝජන පස සිඩින්නේ. උද්දම්භාගය සංයෝජන පස දුරලන්නේය. මතුයෙහි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පස වඩන්නේය. රාගාධී කෙලෙස් සංග හාත්පසින් ඉක්මවාගේ භික්‍ෂුව. වේගවත් කෙලෙස් සවැඩපාරිින් එතර වූයේ යැයි කියනු ලැබේ. ඕෝරම්භාගිය සංයෝජන පස සිඳින්නේය. උද්දම්භාගිය සංයෝජන පස දුරලන්නේ යනු මේ දස්සන භූමයයි. මතුයෙහි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පස වඩන්නේය. රාගාධී කෙලෙස් සංග හාත්පසින් ඉක්මවාගේ භික්‍ෂුව. වේගවත් කෙලෙස් වැඩපාරි එතර වූයේ යනු භාවනාභූමයයි. මේ දස්සන භූමියත් භාවනාභූමියත්ය. මානෙමි. මේ ඉන්ද්‍රියන් තුනකි ඒ කවරතු නද්‍යත් අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරන්නේෙමි යන අනං්ඥාත අන්‍යස්සාමීති ඉන්ද්‍රය. අරහත්වයෙන් පාලට අනෙක්මාර්ගඵලයන්ගේ ඇතිවන අවබෝධ යන අන්්‍යීන්ද්‍රීය. අරහත් පලේට පත්වීමෙන් ලත් අවබෝධ යන, අඥ්ඥාතාාවී ඉන්ද්‍රියය. මහනෙනය. අනං්ඥාත අන්‍යස්සාමීති ඉන්ද්‍රීයනු කුමත්ද. මහනැන. මේ භික්‍ෂුව අවබෝධ නොකළ දුක්කාරි සත්‍යය අවබෝධ කිරීම් පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. මීරිය පටන් ගනී. සිත දැඩිකොට ගනිේ. ප්‍රධන් වීරිය වඩයි. අවබෝධ නොකළ දුක් උපදවන හේතුවනම්ම ආර්ය සත්‍යය, අවබෝධ නොකළ දුක නිරෝධය නම්මෝ ආර්ය සත්‍යය පෙරමෙන්. අවබෝධ නොකළ දුකනිරෝධ ගාමිණී පටිපදාව නම්ම ආර්ිය සත්‍යය අවබෝධ කිරීම පිණිස කැමැත්ව උපදවයි. බෑයම් කරයි. වීරිය පටන් ගනේ සිත දැඩිකොට ගනේ ප්‍රධන් වීරිය වඩයි මේ දස්සන භූමියයි. මානෙන අන්්‍යීන්ද්‍රී අනුක්කුමක්ද. මහනෙන මේ භික්ෂුව මේ දුකයි සත්‍යය ස්වභාවය ඒ අයුරින්ම අවබෝධ කරයි මේ දුක්කුපද වන හේතුවයි සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම අවබෝධ කරයි මේ ඒ දුක නිරුද්ධවීමෙන් දුකේ නිරුද්ධවීමයයි සත්‍යය ස්වභාවය ඒ අයුරින්ම අවබෝධ කරයි මේය දුක නිරෝධ ගාමිණී පටිපදාවයයි සත්‍යය ස්වභාවය ඒ අයුරින්ම අවබෝධ කරයි මේ අන්්‍යන්ද්‍රියයි. මහනනිි අඥ්ඥාතාවී ඉන්ද්‍රිය නොක්කුමක්ද. මහනෙනි මේ භික්ෂුව ආශ්‍රව්‍යංශයවූයේ අනාශ්‍රව වූ චිත්ත විමුත්යත් ප්‍රඥ්ඥා විමුත්තියක් මේ ජීවිතයේදීම සුවකීය විශිෂ්ඨ ඥානයෙන් සාක්ෂාත්කොට එයට පැමිණ වාසේ කරයිද. ඉපදීම සයවූයේය. සඹසර වාසය සම්පූර්ණ කරන ලද්දේය නිවන පිණිස කළයුතුදය කරන ලද්දය. ඒ වෙනුවෙන් කළ යුතු වෙනත් දෙයක් නැත්තේයයි දනීද මෙ අන්ඥාතාාව ඉන්ද්‍රියයි. දහත් වන මෙහි තමන්ගේ වචනහෙවත් සුවකය වචනයානො කුමක්්ද. සබභපාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතන් බුද්ධාන ශාසනන්ති දම්ම පදය බුද්ධ වර්ගය. සියලු පව් නොකිරීමක් කුසල් දහම් ඉපදිවීමත්. කෙලෙස් බැහැරකොට තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මෙය බුදුවරුන්ගේ අනුශසනයයි. මේස්වකීය වචනය. මහනැනි. මේ බාලයාගේ තුන්වැදෑරුම් බාලලකුණය බාලනිමිතිය බාලගතිගුණය යම් තුන්කරුණකින් යුතු බාලයාට අන්නේ යෝ මේ බාලයකි හඳුනාගනිත් නම් එබැන්දිී එබඳු කරුණු තුනකි. ඒ කවර කරුණු තුනක් දෙත් ම අසත්පුරුෂ බාලයා වෛර ක්‍රෝධ ආදේ නපුරු සිතුවිලි සිතන්නේ වෙයි බොරුකීම් කේලංකීම් ආදේ අනිෂ්ට කිුම් කියන්නේ වෙයි. ප්‍රාණගාථදී අනිෂ්ඨක්‍රියා කරන්න මේවෙේ. මහනනිි මෙ තුන්කරුණු වනාහි බාලයන්ගේ බාලලකුණිය බාලනිමිතිය බාලගතිගුණය මහනනි සත්පුරුස නුවනැත්තාගේ තුන්වැැදෑරුම් නුවනැති ලකුණුය. නුවනින් යුතු බවට නිමිටය. නුවනින් යුතු ගතිගුණය. යම් තුන්කරුණකින් යුතු නුවනැතියා අන්නේයෝ. මොහුන් නුවනැත්තක හඳුනාගනිත් නම් එබඳු කරුණු තුනකිින්. ඒ කවර කරුණු තුනත්දයක් මහනෙන. සත්පුරුස නුවනැතියා ලෝබ නොකිරීම්. මෙත් සිත් ඇතිරවීම් ආදී ඉතා යහපත් සිතුවිලි සිතන්නේ වෙයි. සත්‍ය කතාකිරීම් සමග ඇතිවන කතාකීම් ආදී සුභාසිත වචන කියන්නේ වෙයි. ප්‍රාණගාතයෙන් බැලකීම් අ්‍යයන්ට උපකාරකිරීම්, දන්දීම් ආදී යහපත් ක්‍රියා කරන්නේ වෙයි. මහනෙන. මේ තුංකරනු වනාහි නුවනැත්තාගේ නුවනැති බවට ලකුණුේ නුවනැති බවට නිමිටය නුවනින් යුතු ගතිගුණේ මේ සුවකීය වචනයය දා හතර එහි අනුන්ගේ වචන එහෙවත් පරවචනය අනු කුමක්ද පටවී සමෝනත්ති විත්තතෝ නින්නෝ පාතාල සමෝන වි්ජතිී. මේරු සමෝනත්ති උන්නතෝ, චක්කවත්ති සදිසෝ නත්ති පෝරිසෝති පොළොවහා සමව පැතුරුණු පොළොවහා සමව පැතිරුණු වෙනදයක් නැත්තේ. පාතාලය හා සමවූ වෙනත් නිම්නයක් නැත්තේ. මහාමේරු පරුවතය හා සමවූ උස්ව නැගුණු වෙනත් දෙයක් නැත්තේ. සක්විති රජුහා සම වූ උතුම් පුරුසයෙක් නැත්තේය මෙය අනුන්ගේ වචනෑ දේවේන්ද්‍රයනි සුභාසිතයෙන් ජයවේවායි වේපචිත්තයනි සුභාසිතයෙන් ජයවේවායි වපචිත්තයනි ගාතාවක් අවසවයි බිති මහනෙනි වේපචිත්ත අසුරේන්ද්‍රයා මේ ගාථාව පැවසුවය. බෝ බාලා පක්කුච්ජෙයිුම් නොච්චස්ස පටිසේදකෝ. තස්මා භූසේන දණඩේන දීරෝ බාලන් නිසේදයේති. බාල පුද්ගලයෙක් නොවැලැක්වූුවෝතින් මතුවටත් බෝසයෙන් විරුද්ධ වන්නා. ඒ නොවනැත්තා. දඩ්ඩි දඩුවම් පමණුවමින් බාලයා වලක් වන්නේය මහනෙනබේපචිත්ත අසුරෙන්ද්‍රයා විසින් ගාථාව කීකල්ලි අසුරයෝ එ අනුමත කරමින් සතුටින් පිළි ගත්තාහ දෙවියෝ නිස්සබ්දවහුන්න එකල්ලි මානෙනී වේපචිත්‍ය අසුරේද්‍රයා සක් දෙවිදුන්ට මෙ කීවේය දේවේන්ද්‍රයනිි ගාතාවක් පවසව ඉක්බිති මහනනේ සක්්‍ර දේවේන්ද්‍රයා මේ ගාථාව පැවසේය. ඒත දේව අහම්ම්‍ය බාලස්ස පටිසේදන පරන්සංකුපිතං ඥත්වා යෝ සතෝ උපසම්මතීති යමෙක් අන්කෙනෙකු කුපිත වූ බවත් දැන්න සිහියෙන් යුක්තව ඉවසමින් සංසිදයිද මේ ඉවසීමම බාලයාගේ වැලැක්වීමයයි මම සිතන. මහන සක්ට දේවේන්ද්‍ර විසින් ගාථාව කීකල්හි දෙවියෝ අනුමත කරමින් සතුටින් පිළිගත්හ. අසුරයෝ නිසබ්දව හන්න. එකල්ලී මහනෙනි සක්්‍ර දේවේන්ද්‍රයා වේපචිත්ති අසුරේන්ද්‍රයාට මෙය කීවයෙන්. වේපචිත්තේනි ගාතාව අවසව. ඉක්බිති මහනෙනි වේපචිත්ති අසුරේන්ද්‍රයා මේ ගාථාව පැවසුවේ. ඒත දේව තිතික්කාය වජ්්‍යම් පස්සාමි වාසව. යදානම්ම්්‍යතී බාලෝ බයාම්්‍යයං තිතික්කති. අජ්ජාරූහති දුම්මේදෝ ගාාවෝ බීෝ පලායින් ගාාවෝ බීෝ පලායින් නන්ති සංයුත්ත නිකාය සක්ක සංයුත්තය සුභාසිත ජය සූත්‍රයෙ. වාසවේනි යම් කලෙක බාලයා මොෝ මාහට බියෙන් ඉවසයි යනුවෙන් සිතයිද ඒ ඉවසීමයි වරදක් ලෙස දකිමි. පැරදිී පලා යන ගවමුලක් ගවයකු පෙරලාගෙන යන හෙයින් ගවයකු පෙරලාගෙන යනෙයින් අන්්‍යාන පුද්ගලයා ඉවසන තැනැත්තාව බොහෝසෙයින් මැඩගෙනයයි. මානෙ. වීපචිත්ති අසුරේන්ද්‍රයා විසින් මේ ගාතාව කීකන්නේ අසුරයෝ ඒ අනුමතකොට පිළිගත්තාහ. දෙවියෝ නිස්සබ්දවහුන්න. එකල් මහනනී වේපචිත්ති අසුරේන්ද්‍රයා, සක් දෙවිඳට මෙය කීවය. දේවේන්ද්‍රයනි ගාතාවක් පවසවයි. ඉක්බිති මහනනේ සකට දේවේන්ද්‍රයා මේ ගාතාවම් පැවසුවේය. කාමම් මං්ඥතුවා මාවා බයාමායන් තිටික්කති. සදත්ත පරමා අත්තා කන්තියාභිියෝන විජ්ජතිී. ඒ කාන්තයෙන් මොහොමාට බියෙන් ඉවසයිකයා සිතාවා හෝ නොසිතාවා යාපත්දේ නම් තම යාපතම උතුම් කොට ඇත්තේ. ඒ යාපත තුළ ඉවසීමට වඩා උතුම් දෙයක් දකින්නට නැත්තේ. යෝහවේ බලවා සන්තෝ දුබ්බ ලස්ස තිතික්කති. තමාහු පරමංකන්තින්. නිච්චංකමති දු්බලෝ. යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ නමුත් දුර්ුවල වූ බාලයා අට ඉවසයිද ඒඉවසම උතුම් යැයි නොවනැත්තෝ කියති. දුර්වලයා කොහොමත් නිතර ඉවසයි. අබලන්තම් බලං ආහෝ යස්ස බාල බලම් බලං. බලස්ස දම්ම ගුත්තස්ස පටිවත්තාන විද්ජති. බාලකම නැමැති බලය යමකුගේ බලයක් වෙයිද දුරුවල වූ ඒ බාල බලය බලයකයි අඥ්ඥානයෝ කියත්. ධර්මයෙන් ආරක්ෂාවි සිටින කෙනෙකුගේ ඉවසීමේ බලය යටපත්කොට කියන්නෙක් දකින්නට නැත්තේය. තස්සේව තේන පාපියෝ, යොකුද්දම් පටිකුද්ජති. කුද්දං අපටි කුජ්ජන්තෝ සංගාමන් ජේති දුජ්ජයම්. යමෙක් කිපියහුට පෙරල්ලා කිපෙයිද ඒ කෝපයෙන් පාපය වන්නේ ඔහුටම කිපුුණු තැනැත්තාට පෙරල්ලා නොකි පෙන්නේ දිනීමට දුස්කර වූ යුද්ධේ දිනයි. උබින්න මත්තං චරති අත්තනෝච පරස්සච. පරංසංකු පිත්ඥත්වා යෝ සතෝ උපසම්මති. යමෙක් අන්කෙනෙකු කුපිත වූ බව දැන සිහියෙන් යුක්තව ඉවසමින් සංසිඳයිද. ඔහු තමාටත් අනුන්හටත් දෙපක්ෂයටම යහපත පිණිස හැසිරේ. උබින්නං තිිකිච්චන්තානං අත්තනෝච පරස්සච, ජනාමං්ඥන්ති බාලෝතිී, ඒ ඒ දම්මස්ස අකෝවිධාති සංයුත්ත නිකාය, සක්ක සංයුත්තය සුභාසිත ජය සූත්‍රයේ. යම් කෙනෙක් ධර්මය දක්ෂ නොවෙදද අඤඥාන ජනයෝ තමාටත් අනුන්ටත් දෙපක්ෂයටම යහපත පිණිස ඉවසන තැනැත්තා බාලයකි සිතක්. මහනෙනි. සක්තේවිදු විසින් ගාතාවක් ඊ කල්ලී, වියෝ එ අනුමත කරමින් සතුටින් පිළිගත්හ. අසුරයෝ නිස්සබ්ද වූන්න. මෙය අනුන්ගේ වචනයහෙවත් පරවචනයයි. පාලව ඒ සුවකීය වචනයත් අනුන්ගේ වචනයක් යනු කුමන්ද. කෙලෙස් වලින් ලෙඩවුවන්ගේ අදහස් අනුව හික්මෙන තැනැත්තාට යම් කාමයක් ලැබී ඇත්ද මතු ලැබියයුතු යම් කාමයක් ඇත්ද, දෙකම කෙලෙස්වලින් ගැවසී ඇත්තේය. යම් කෙනෙක් සිච්චාව සාරකොටගත් සීලය බෘතය ආජීවහා බ්‍ර්මචාරී බව යන මේවා පමණක් විසුද්ධිය පිණිස සාරවසෙන් ගත්තාාව ද මේ එක් අන්තයකි. යම් කෙනෙක් කාමයන්තුළ දෝසයක් නැතැයි යන මෙබඳු දෙයක් කියත්ද මෙබඳු දෘ්ටයක්ක් ගනිදද, මේ දෙවැනි අන්තයයි මෙසේ මේ අන්ත දෙක මතුමතු ජරාමරණ ලැබෙන අවිද්‍යා තෘෂ්ණාව වඩන්න ඔය අවිද්‍යාත් ෘෂ්ණාවෝ දෘෂ්ටීන් වඩත් මේ අන්ත දෙක නොදැන කෙනෙක් එහි තෘෂ්නාවෙන් ඇලෙත් තව කෙනෙක් අතිධාවනයකොට අත්තකිල මතානු යෝගයේ යෙදෙක් මේ අනුන්ගේ වචනහෙවත් පරවචනය යම් කෙනෙක් මේ අන්ත දෙක නුවනින් දැන ඒ අන්ත දෙකට නොවැටි ගියාහුද ඔවුහු ඒ අන්ත දෙකට අයදදේ ගැන නොසිතුවාහුය. ඔවුන් හට මතු පැනවීමට සසර ගමනක් නැත්තේය. මේස්ුවකීය වචනය. මේ උදානය සුවකීය වචනයක් පරවචනයක් වෙයි. පසේ නදී කොසුල් රජූ භාග්‍යවතුන් වහන්සේට මේ පැවසුවේය. ස්වාමීණි මෙ හුදකලාවේ විවේකිවහුන් මට මෙබඳු අදහසක් ඇති වූයේය. තමාව ප්‍රියකාටද තමාව අප්ට්‍රියකාටද කියාය. එවිට ස්වාමීණී ඒ මට මේ අදහස ඇතිවිය. යම්කිසි කෙනෙක් අයින් දුසිරිතේ හැසිරෙද්ද වචනයෙන් දුසිරිතේ හැසිරෙද්ද මනසින් දුසිරිතේ හැසිරෙද්ද ඔවුන්ට තමාව අප්‍රිය. අපට තමන්ම ප්‍රියයි. ඔවුන් මෙසේ කීවත් ඔවුන්ට තමාව අප්‍රියය. ඒ මක් නිසා දෙයක් අප්‍රිය වූුවෙක් අප්‍රිය වුවකුට යමක් කරයිද ඔවුහු ඒ තමා විසින්ම තමන්ට කර ගනිති. එයිම් ඔවුන්ට තමා අප්‍රිය. යම්කිසි කෙනෙස් කයින් සුසිරිතෙහි හැසිරෙද්ද වචනයෙන් සුසිරිතේ හැසිරෙද්ද, මනසින් සුසිරිතේ හැසිරෙද්ද ඔවුන්ට තමාව ප්‍රිය අපට තමන්ම අප්‍රියයි ඔවුන් මෙසේ කීවත් ඔවුන්ට තමාව ප්‍රියයි ඒ මක් නිසාධියත් ප්‍රිය වූයෙක් ප්‍රිය වූයෙකුට යමක් කරයිද ඔවුහු ඒ තමා විසිම් තමන්ට කර ගනිති ඒයි ඔවුන්ට තමාප්‍රිය මා රජානෙනි ඒ සේමය මහාරජාණනිි ඒ සේමය රජා පෙර මහරජා පෙරමෙන් තමාප්‍රියය භාග්‍යවතුන් වහන්සේ මේ වදාලසේක මේ වදාළ සුගතූ ශාස්තෘන් වහන්සේ යළි මේේ ගාතාවන් වදාලසේක අත්තානංචේ පියංජඥා නනම්පාපේන සංයුජයේ නහිතන් සුල බංමෝතයේ සුකන්දුඛතකාරිනා ඉදිින් තමාට තමාව ප්‍රියබව දන්නේ නම් තමාව පාපයහා නොයදුවයි. පෞකරන කෙනෙකුට සැපේ ලැබීම අනු සුලබ දෙයක් නොවේ. අත්තකේනාදි පන්නස්ස ජහතෝමානු සම්භවන්. කිංහිතස්ස සකංහෝති කිංච ආදාය ගච්චති. කිංචස්ස අනු ගංහෝති ඡායාව අනපායිනේ. මරණය විසින් මැඩගත් විට මිනිස් භවය අත්හරින්න වූ ඔහුට තමාගේ දෙයක් වසයෙන් කුමක් ඇත්තේද. පර්ලොව යන්නේ කුමක් අරගනිද තමා අත්මහැර සිටින සෙවන එල්ලසයින් ඔහු අනුව යන්නේ කුමක් ද. උබෝ පං්ඥංච පාපංච යම් මච්චෝ කුරුතේ ඉද තංගතස්ස සකංහෝති තංච ආදාය ගච්චති සංචස්ස අනු ගංහෝතී ඡායාව අන්න පායිනි. මෙහි සත්වයෙක් පිනත් පවත් යන දෙවදහැරුම් ඕ යම් කර්මයක් කරයිද තමාගේ දෙයක් වසයෙන් ඔහුට ඇත්තේ එයයි. පරලෝ රැගෙන යන්නේ එයයි. තමා අත්නු ඇර සිටිනා සෙවනැල්ලසයින් ඔහු අනුව යන්නේ එයයි. තස්මා කරයිය කල්්‍යානං, නිචයන් සම්පරායිකම්. පඤ්ඥාණි පරලෝකස්මිින්, පතිට්ටා හොන්තිපාණි නන්ති සංයුත්ත නිකාය කෝසල සංයුත්තය. එයින් පරලෝ සැපවිපාක දෙන පින රැස්කිරීමට යාපත කරන්නේය. සත්වයක් අට පර්ලොවදී පින පීටවෙේ. මේ සූත්‍රය සුවකී වචනය. අදයෙන් වදාළදය ගාතාවෙන් කීම නම්මෝ අනුගීතිය සුවකීය වචනය මේ සුවකීය වචනයක් පරවචනයත් වෙයි දාසය එහි විසන්දය හැකි දේය අනු කුමක්ද ප්‍රශ්නයක් ඇසූ විට මෙය විශිෂ්ට නුවනින් දැක්ක යුතුය මෙය පිරිසිද දත යුතුය මෙය ප්‍රහාණය කළ යුතුය මේ වැඩිය යුතුය, මෙය සාක්ෂාත් කල යුතුය. මේ ධර්මයෝ මෙසේ ගත් කල්ලි මේ පලය උපදවත්. මෙසේ ගන්නාලද ඒවායින් මේ අර්ථය වෙයි වශයනෙන්. මෙය විසඳ යුතු දේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, උදාර වන සේක යනුවෙන් බුදුරජුන්ගේ උදාරත්වය ධර්මය මනාකොට දෙසා වදාළ බව ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුතු බව ඒකාන්තයෙන්ම විස්තර කරන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යහ යනකරුණත් සියලු සංස්කාරයෝ දුක්කය යනකරුණත් සියලු ධර්මයෝ අනාත්මයහ යන කරුණුත් ඒ කාන්තයම විස්තර කරන්නේ මෙ බන්ඳු වූ යම් අනෙක් ප්‍රශ්නත් මෙසෙසින් විස දෙන්නේ මේ විසදිය යුතුය දාහත එහි නොවිසදිය යුතුදේ හෙවත් අවිසජ්ජනීය කු මද ආකංකතෝතේ නරදම්ම සාරති දේවා මනුස්සා මනසා විකින් තිතං සබ්බේන ජඥඥා කසිනාපි පානිිනෝ සන්තන් සමාධින් අරණන් නිසේවතෝ කින්තන් භගවා ආකංකතීති පරිසදම්ම සාර්තීන් වහන්ස සත්‍යන්ගේ යහපත්ත කැමති නුඹ වහන්සේ සිතින් සිතන ලද දෙය දෙවියෝත් මිනිස්සුත් සියලු අනේ සත්‍යෝත් නොදනි. සංසින්දී ගිය නිකෙලෙස් සමාධිය සේවනය කරන භාග්‍යවතුන් වහන්සේ සිතන ලද දෙය කුමක් කැමැතිවන සේක් දැයි අන්න අයට විෂය නොවේ. මෙය නොවිෂඳ යුතු දෙයි. භාග්‍යවතුන් වහන්සේ, මෙපමණ වූ සීලස්කන්දයකින්, සමාධිස්කන්දයකින්, ප්‍රඥ්ඥාස්කන්දයකින්, විමුක්ති ස්කන්දයකින්, විමක්ති ඥාන දර්සනස්කන්දයකින්, මෙපමණ වූ ඉරියව හැසිරීමකින්, ආනුභාවයකින්, හිතයිශී භාවයකින්, කරුණාවකින්, ඉර්ධියකින් යුක්ත වන සේකයි. අයට විෂය නොවේ මෙය නොවිසින්දිය යුතුදයයි. මහනනි ලෝකෙහි අරහත් සම්මා සම්බුදු තථගතයන් වහන්සේ පහළවීමෙන් මෙල්ලොව පරලොව කිසි වස්තුවකට සම කළ නොහැකි රත්නයන් තුනක පහලවීම විය එනම් බුද්ධරත්නේත් ධර්මරත්නේත් සංගරත්නයත් පාලවීමයි තුන්රත්න වටිනාකම් මනින මෙින්ම කුමක්ද. මෙය නොවිසිදු මෙය නොවිසදිය යුතු දේකි. බුද්ධවිෂය නොවිසදී යුතු දයකි. බුදුරජුන් තුළ පැවැති පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයම් පිළිබඳව ඇති උස්පහත් බව ගැන ඇති ඥානය නොවිසදිය යුතු දයකි. මහනෙන. අවිද්‍යාවෙන් වැැසීගිය තන්හාවෙන් බැඳීගිය නිසාවෙන් වරක් නිරටත් වරක් තිරිසංයෝනියටත් වරක් ප්‍රේත විෂයටත් වරක් අසුරයෝනියටත් වරක් දෙවියන් අතරටත් වරක් මිනිසුන් අතරටත් භවයෙන් භවයට යන නැවත නැවත සැරිසර යන සත්වයන්ගේ මුලින් පටන්ගත් කෙලවරක් නොපැණි. මොලින් පටන් කෙළවරක් යනු කුමක්ද යන මේ නොවිසින්දී යුතු දේකි නොපැනයි යනු ශ්‍රාවක්‍යයන්ගේ ඥානෙහි අඩුපාඩුවක් නිසාය. භාග්‍යවත් බුදුවරුන්ගේ දේශනාව දෙවැදෑරුම්ය. තමන් වහන්සේවෙත පමණවාගත් දෙයිෙන් කරනු ලබන අත්වූ පනායකා දෙසුමත් අනුන් වෙත පමුණවාගත් දෙයින් කරනු ලබන පරූ පනායිකා දෙසුමත්ය. නොපැනෙයි යනු අනුන් වෙත පමුණවාගත් දෙයින් කරන දෙසුමයි. භාග්‍යවත් පුදුවරුන් හට නොදන්නා බවක් නැත්තේය. යනු අත්තූප නායකා දෙසුමයි. ඒ මෙසේය. භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුව අරභහා එතරා භික්‍ෂෝකට මෙසේ වදාලසේක භික්ෂුව එය මෙ බඳු දෙේකි කොසොල් රටේ මිනුමෙන් භාරික විශ්සකින් යුතු තලෑට ගැලක් ඇත්තේ පුරුෂයකු වර්ස සියයක් සියයක් ඇවෑමෙන් එකක තලටේ බැගින් එයින් ඉවතට දමන්නේය භික්ෂුව කොසොල් රටේ මිනුමෙන් භාරික විශ්සක ප්‍රමාණයකින් යුතු තලෑට ගැල මේ උපක්්‍රමෙන් වහා ගෙවීමට අවසම්වීමට යන්නේ එ අබ්බුද නිරේක ආයුසය එසයින් නොගෙවීමය භික්්ෂුව අබ්බුද නිරේ ආයුසය බඳු විසිගුණයක් ආයුසය එක් නිරබ්බු ද නිරේක වෙයි භික්ෂුව නිරබ්බුද නිරේක ආයුසයේ බඳු විසිගුණයක ආයුසයක් එ අබ්බ නිරේකවෙේ. අබ්බ නිර ආයුස බඳු විසි ආයුසයක් එ අටට නිරයකවෙේ. අටට නිරයේ ආයුසබඳු විසිගුණයක් ආයුස එක් ආහානිරේකවෙේ. භික්ෂුව. ආනිරයේ ආයුස බඳු විසිගුණයක් ආයුස එක් කුමුද නිරයක වේ. භික්ෂුව. ද නිරයේ ආයුව බඳු විසිගුණයක් ආයුස සෝගන්දික නිරයකවෙයි. භික්ෂුව. සෝගන්දි නිරේ ආයුෂ බන්ධු විසිගුණයක් ආයුස එක් උප්පලක නිරයක වෙයි. භික්ෂුව. උප්පලක ආයුව බඳු විසිගුණයක් ආයුස එක් පුන්්ඩරීක නිරේක වෙයි. භික්ෂුව. ද ේ ආයුෂ බඳු විසිගුණයක් ආයුස එ පදදුම නිරේක වේ. භික්ෂුව කෝකාලික භික්‍ෂුව සාරිපුත්ත මොගගල්ලානයන් කෙරෙහි සිතින් වෛර බැඳගෙන පදදුම නිරෙහෙහි උපන්නේය. මෙය ප්‍රමාණ කළ නොහැක්කකි සංක්‍යාවකට ගත නොහැක්කකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ යමක් ගැන වදාළසේක් ද ඒ සියල්ල නොවිසඳීයුතුය මේ නොවිසඳීයුතු දෙයි දහ අට එහි විසඳු නොවිසදියයුතු දෙයක් කුමක්ද යම් කලෙක ඒ උපක ආජීවකතෙමේ භාග්‍යවතුන් වහන්සේට ඇවැත් කෞුතුමේනි ඔොහි වඩින්නේෙහි දැයි ඇසුවේද භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ භාරාණසිං දමිස්සාමි අහන්තුන් අමත දුන් දුබින් දම්මචක්කම් පවත්තේතුන් ලෝකයේ අපති වත්්‍යයන්ති මජ්ජිමනිකාය අරිය පරේෂණ සූත්‍රයේ බරණැසට යන්නෙම අමාබෙරය ගසන්නට ලෝකෙහි බාහිර කෙනෙකුට ආපස්සට කැරකැවිය නොහැකිවූ දහම් සක කරකවන්නට උපක ආජීවක මෙසේ ඇසුහය බවත් ගෞතම ඇවැත්නි. දිනන ලද්දේ ප්‍රතිඥා දෙන්නේෙහිද භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ මාධසාවේ ජිනාහොන්ති ඒපත්තා ආසවක්කයක්. ජිතා මේ පාපකා දම්මා තස්මාහං උපකා ජිනෝති මජ්ජිම නිකාය හරිය පරේෂණ සූත්‍රයේ. යම් කෙනෙක් ආශ්‍රවයන් ශයකොට නිවනට පැමිණියාහුද ඒ කාන්තයෙන් මාබන්දුු වූෝ ලොවදිනෝ ජිනවරු නම් වෙති. මා විසිම් පාපි අකුසල් දහම් ජයගන්නා ලදී. ඒයින් උපකය මම දිනෝ කෙනෙක්මි. ලොව දිනෝත් අයෙක්කෙ බඳුද. කවර කරුණක් දිනුවෙක් වෙයිද. යන මෙය විසදිය යුතුය. ලොව දිනෝ කෙනා කවුද යන මෙය නොවිසඳිය යුතුය. ආශ්‍රවයක්න් ශේවීම යනු කුමක්ද රාගය ශේවීමය. ය මෝහය ෂයවීමය යනුවෙන් විසදීයුතුය කොපමණකින් ආශ්‍රව ශයවීම වෙයිද යන්න නොවිසඳියයුතුය මේ විසඳියයුතු දෙයක් නොවිසඳියයුතු දෙයක්ත්ය තථගතයන් වහන්සේ වැඩ සිටිත්ද යන මෙය විසඳයුතුය රූපය තිබේද යන මෙය විසඳීයුතුය තතාගතයන් වහන්සේ රූපේද යන්න නොවිසන්දියුතුය. තතාගතයන් වහන්සේ රූපෙන් හටගත් සේක්ද. යන්න නොවිසන්දියයුතුය. තතාගතයන් වහන්සේ රූපේ වැඩසිටිදද. යන්න නොවිසන්දියයුතුය. තතාගතයන් වහන්සේ රූපය තුළ තිබේද. යන්න නොවිසන්දියයුතුය. මෙසේ විඳීම තිබේද පෙරමෙන් සංඥාවතිබේද, පෙරම සංස්කාර තිබේද පෙරමෙන් විඤ්ඥානය තිබේද යන්න විසඳියයුතුය නමුත් තතාගතයං පෙරමෙන් නොවිසඳියයුතුය එසේ නම් මේ තතාගතයන් වහන්සේ රූපය නැතිසේක්ද විඳීම් නැතිසේක් ද සං්ඥා නැතිසේක් ද සංස්කාර නැතිසේක්ද විඤ්ඥාන නැතිසේක්ද යන්න නොවිසදීයුතුය. මේ විසඳියයුතු දෙයක් නොවිසදියයුතු දේ‍යයක්ත්ය. භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිස් දැක්ම ඉක්මවාගිය පිරිසිදූ දිවැසින් චුතවන්නාවෝ උපදින්නාවෝ සතවයන් දකිනාසේක පෙරමින්. එසේ කර්මාණුරූපව චුතවන උපදින සත්‍යයන් දකිනාසේක යන්න, විසදීයුතුය කවර සත්්‍යයෝද එසේ දකින තථගතයන් වහන්සේ කවුද යන්න නොවිසදයුතුය තථගතයන් වහන්සේ වැඩසිටිසේක්ද යන්න විසන්දීයුතුය තථගතයන් වහන්සේ මරණින් මතු වැඩසිටිදද යන්න නොවිසදියයුතුය මෙ විසදියයුතු දෙයක් නොවිසදියයුතු දෙයක්තිය එහි කර්මය අනුකුමක්ද අත් කේනාදි පන්නස්ස ජහතෝ මානුසම්බවන් කිංහිතස්ස සකංගෝතිී කිංච ආදාය ගච්චති කිංචස්ස අනු ගංහෝතිී ඡායාව අනපායිනි මරණය විසින් මැඩගත්පිට මිනිස් භවේ අත්තරින්න වූ ඔහුට තමාගේ දෙයක් වසයෙන් කුමක් ඇත්තේද. පරලොව යන්නේ කුමක් අරගෙනද. තමා අත්නොහැර සිටින සෙවනැල්ල සෙයින් ඔහු අනුව යන්නේ කුමක්ද. උබෝ පුං්ඥංච පාපංච යම්මච්චෝ කුරුතේ ඉද තංගතස්ස සකංමෝතී, තංච ආදාය ගච්චති. තංචස්ස අනුගංහෝතී සායාව අනපායිනීති සංයුත්ත නිකාය කෝසර සංයුත්තය. මෙහි සත්වයෙක් පිනත් පවත් යන දෙවදෑරුම්ෝ යම් කර්මයක් කරයිද තමාගේ දෙයක් වසෙන් ඔහුට ඇත්තේ එයයි. පර්ලෝ රැගෙනයන්නේ එයයි තමා අත්නවැර සිටිනා සෙවනැල්ලසෙයින් ඔහු අනුව යන්නේ එයි. කම තවද මානෙන අසත්පුරුෂ බාලයා පුටුවක වාඩිවී සිටන විට හෝ ඇදක නිදාසිටන විට හෝ බිම නිදාසිටන විට හෝ කයිං කළ දුෂ්චරිතත් වචනයෙන් කළ ු දුෂ්චරිතත් මනසිංකල දුෂ්චරිතත් වසයෙන් පෙර ඔහු විසින් කරන ලද පාපකර්මයෝ වෙද්ද ඒ අවස්ථාවයි ඒ පාපකර්මයෝ ඔහු වෙතට එළඹ සිටිත්. ඒ කර්මයෝම මතක් කර කර දෙත්. ඒ පාපකර්මයෝ ඔහුගේ සිතේ එල්ලි සිටිත්. මානෙමි එය මෙ බඳු දෙයකි. සුවිශාල පරුවත මුදුන්වල සෙවනැලි. හවස් වර්වෙෙහි පොළොවට පතිතව තිබෙද්ද. ඒ සෙවනැලි පොළොව වැළඳ තිබෙද්ද පොලොව වෙත එල්ලි තිබෙද්ද එසයින් මහනෙන අසත්පුරුෂ බාලයා පෙරමෙන් එල්ලී සිටි. එකල්ලිය මානනේ බාලයාට මෙසේ සිතේ. ඒකාන්තයෙන් මාවිසින් යහපතක් නොකරන ලද්දේය. කුසලයක් නොකරන ලද්දේය. බියට පීටක් නොකරන ලද්දේය, පව්කරන ලදී. රෞද්‍රදය කරන ලදී. දරුණුදේ කරන ලදී. පින් නොකල, උසල් නොකළ බියට පිහිටක් නොකළ පෞ්කල රෞද්‍රදේකළ දරුණුදේ කළ කෙනෙකුන්හට යම් උපදින තැනක් ඇත්ද පරල්ලොව ඔවුන් උපදින තැනට යමි යනුවෙන් ඔවුසෝකවේ ප්‍රාන්තවෙයි වැලපෙයි ලයේෙ අත්ගසා හඬයි සීමුලාවට පත්තේ. තවද මහනෙන සත්පුර්ෂ නොවනැත්තා පුටුවක වාඩිවී සිටන විට හෝ ඇඳක නිදා සිටින විට හෝ බිම නිදා සිටින විට හෝ කයිංකළ සුචරිතත් වචනයෙන් කළ සුචරිතත් මනසිංකල සුචරිතත් වසයෙන් පෙර ඔහු විසිං කර ලද පුුණ්්‍ය කර්මයෝ වෙද්ද. ඒ අවස්ථාවයි ඒ පුුණ්්‍ය කර්මයෝ ඔහු වෙතට එළඹ සිටින්. ඒ කර්මයෝම මතක් කර කරදෙත්. ඒ පු්්‍ය කර්මයෝ ඔහුගේ සිතේ එල්ලී සිටිත් මහනෙන. ඒ මෙබඳු දෙේකි. සුවිශාල පර්වත මුදුන්වල සෙවනැලි හවස් වර්වෙහි පොලොවට පතිතව තිබෙද්ද. ඒ සෙවනැලි පොළොව වැළඳ තිබෙද්ද. පොලෝවෙත එල්ලේ තිබෙද්ද. එසෙයි මහනෙනී සත්පුරුස නොුවනැත්තා පෙරස්සේ. එල්ලී සිටිත්. එකල්ලි මහනෙනී? නොනැත්තාට මෙසේ සිතේ. ඒ කාන්තේ මාවිසින් යහපතක් කරන ලද්දේය. කුසලයක් කරන ලද්දේය. බියට පිහිටක් කරන ලද්දේය. පවු් නොකරන ලදී. රෞද්‍රදය නොකරන ලද. දරුණුදේ නොකරන ලද. පින් කළ කුසල් කළ බියට පිහිටක් කළ පවු නොකළ රෞද්‍රදේ නො දරුණුදේ නොකළ ෙනෙකුන් හට යම් උපදින තැනක් ඇදද පරලොව ඔවුන් උපදින තැනට යමින් යනුවෙන් සිතන විට විපිලසර භාවයෙන් නූපදී මහනෙන විිපිළිසර බව නැති අවස්ථාවයි ස්ත්‍රියකගේ වේවා පුරුෂයකුගේ වේවා ගීකුගේ වේවා පැවිද්ධෙකුගේ වේවා මරණය යහපත්වය. කළුරිය කිරීම යහපත්ක ැයි කියම මේ කර්මයයි. මහනෙෙනි මේ දුෂ්චරිත තුනකි ඒ කවර තුනත් දෙයක් කාය දුෂ්චරිතය වචී දුෂ්චරිතය මනෝ දුෂ්චරිතය මහනෙෙන මේ දුෂ්චරිත තුනයි. මහනෙනි මේ සුචරිත තුනකි ඒ කවර තුනක් දෙයක් කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය මහනෙෙනි මෙ සුචරිතතුනයි මේ කර්මයයි. එහි විපාකය අනුකුමක්ද මහනෙෙනි ඔබලාට ලාභයකි ඔබලාට මනවුන් ලාභයකි නිවන් මගේ හැසිරීම පිණිස ඔබලාවිසින් ෂණසම්පත්තිය ලබන ලද්දේය මහනෙෙනි මාවිසින් සයවැදෑරුම් ස්පර්ශය ආයතනයන්ට අයත්්‍ය යන නමින් යුතු නිරයෝ දක්නා ලදහ ඒ නරකාදිවල ඇසින් යම්කිසි රූපයක් දකි නම් අනිස්ත වූ රූපයක්ම දකි ස්ථවූ රූපයක් නොදකි අක්කාන්තවූ රූපයක්ම දකි කාන්තවූ රූපයක් නොදකි අමනාපවූ රූපයක් දකි මනාපවූ රූපයක් නොදකි කනෙෙන් යම්කිසි සබ්දයක් පෙරමෙන් නාසයෙන් යම්කිසි ගන්ධයක් පෙරමෙන් දිවෙන් යම්කිසි රාස්සයක් පෙරමෙන් යින් යම් කිසි පහසක් පෙරමෙන් මනසින් යම් සිතුවිල්ලක් දැනගනී නම් අනිෂ්ට වූ අරමුණක්ම දැනගනිී ස්ත වූ අරමුණක් නොදැනගනි අකාන්ත වූ අරමුණක්ම දැනගනි කාන්ත වූ අරමුණක් නොදැනගනි අමනාප වූ අරමුණක්ම දැනගනි මනාප වූ සිතුවිල්ලක් නොදැනගනිී මහනෙනෙ ඔබලාට ලාභයකි ඔබලාට මනාවු ලාභයකි නිවන් මග හැසිරීම පිණිස ඔබලා විසින් ෂණ සම්පත්්‍යය ලබන ලද්දය මහනෙනේ මාවිසින් සයවැදෑරුම් ස්පර්ශ ආයතනයන්ට අයත්්‍ය යන නමින්යුතු ස්වර්ගයෝ දක්නා ලදහ ඒ ස්වර්ගයන්හි ඇතින් යම් කිසි රූපයක් දකි නම් ඉස්්ට වූ රූපයක්ම දකි නිස්තවරූපයක් නොදකි කාන්තවූරූපයක්ම දකි අකාන්තවරූපයක් නොදකි මනාපවරූපයක් දකි අමනාපවරූපයක් නොදකි කනෙන් යම් කිසි සබ්දයක් පෙරමක් නාසෙන් යම් කිසි ගන්ධයක් පෙරමෙන් දිවෙන් යම් කිසි රසයක් පෙරමෙන් කයින් යම් කිසි පහසක් පෙරමෙන් මනසින් යම්කි සිතුවිල්ලක් දැනගනී නම් ඉෂ්ට වූ අරමුණක්ම දැනගනි. අනිස්තූ අරමුණක් නොදැනගනි. කාන්ත වූ අරමුණක්ම දැනගනි. අකාන්ත වූ අරමුණක් නොදැනගනි. මනාප වූ අරමුණක්ම දැනගනි, අමනාපූ සිතිවිල්ලක් නොදැනගනි. මහනෙන. ඔබලාට ලාබයකි. ඔබලාට මනා වූ ලාබයකි. නිවන් මග හැසිරීම පිණිස ඔබලා විසින්. සම්පත්ය ලබන ලද්දෙයි මේ විපාකයයි. සට්ටි වස්ස සහස්සානී පරිපුන්නානි සබ්බසෝ. නිරයේ පච්ච මානානං කදා අන්තෝ භවිස්සති. නිරෙ පැසෙමින් සිටින අපට සම්පූර්ණ වසෙන් වර්ස සැටදහසක් පිරීගියාහුය. අවරදාක නම් මේ නිරාදුකෙයි අවසානයක් වන්නේද නත්ති අන්තෝකුතෝ අන්තෝන අන්තෝපතිදිස්සති තදාහි පකතං පාපන් මමතුයි අංච මාරිසාති ජාතක පාලි ලෝබ කුම්බි ජාතකය අවසානයක් නැත්තේ අවසානයක් කොයින්ද අවසානයක් නම් නොපෙනෙ මිද්දුක. ඒ කාලෙහි මාවිසිනුත් ඔබ විසිනුත් පෞකරු ලද්දේ නොවේ මේ විපාකය. ඒ කර්මයත් විපාකත් කුමක්ද. අදම්ම චාරීහි නරෝ පමත්තෝ යහින් යැහින් ගච්චති දුග්ගතින් යෝ. සෝනං අදම්මෝ චරිතෝ අනාති, සයං ගයිතෝ යතා කන්න සප්පෝති. කුස්සලේට ප්‍රමාද වූ අධර්මය හැසිරෙන යම් මිනිසෙක් යම් යම් දුගතියකට ඉපදීම් වසෙන් යයිද. තමා විසින් අල්ලා ගන්නා ලද දරුණු සර්පයෙක් තමාට දස්ත කරන්නේ යම් සේද එසයිම්ම ඒ අධර්මය ඒ හැසුරුණු කෙනාවම වනසයි. නහි දම්මෝ අදම්මෝච්ච, උබෝ සමවිපාකිනෝ අදම්මෝ නිරයන් නේති දම්මෝ පාපේති සුග්ගතින්ති ජාතකපාලි අයෝගර ජාතකය. ධර්මයත් අධර්මයත් දෙක සමවිපාක ලබා නොදයි. අධර්මය ඒ හැසුරුණු කෙනා නිරයට පමණුවයි. ධර්මය ඒ හැසුරුණු කෙනාව සුගතියට පමණුවයි මෙය කර්මයත් විපාකයත්ය. මහනනිි පිංවලට බයනොුවහෝ. මහනෙනි. පංයනු, ස්ත වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ සැපේට ගෙන නමකි. මානෙනිි. මාවිසින් දීර්ඝකාලයක් මුළුල්ලෙහි කරන ලද පිංවල, ස්ත වූ කාන්ත වූ ප්‍රිය වූ මනාපවූ විපාකය. දීර්ඝකාලයක් පුරා විඳින ලද බව මම දනිමි. සත් වසරක් මෛත්‍රී සිත දියුණුකොට වෙනසෙන කල්ප හැදනකල්ප සතක් මේ මිනිස් ලොවට නැවත නවාවෙමි. කල්පේ වෙනසෙන කල්ලි මහනෙනෙ. ආබස්සර බමලෝ ගේ වෙමි. කල්පේ හැදන කල්ලේ හිස් බ්‍රහ්ම විමානයක ඉපදීමි. මහනෙනි. ඒ විමානෙහි මම බ්‍රහ්මයාවෙමි. මහා බ්‍රක්්මයාවෙමි බ්‍රක්්මයන්ගේ බලය අභිබවා සිටිමි අන් කෙනෙකුට අභිභවනය නොකළ හැකිව සිටිමි. ඒකාන්තෙන් කුසල් දකිමින් සියල් වසගෙහි පවත්වමි මහනෙන මම තිස්හය වතාවක් සක්‍ර දේවේන්ද්‍ර වූයමි නොයෙක් සියගනම් වාර සක්විති රජ වූයමි ධාර්මිකව ධර්මරාජ්‍යව සිවුමහා සමුදුර කෙලවර කොට ඇති ොව ජයගැන ජනපදයන්ගී තහවුරු බවට පත්ව සප්ත රපනයන්ගෙන් සමන්විිතව සිටියමි ප්‍රාදේශය වසෙන් රජ කළ බව ගැන කවර කතාද මහනෙනි ඒ මට මේ අදහස ඇති වූයේය යම් කර්මයක විපාකයකින් මෙකල මම මෙසේ මහා ඉර්දිමත්ව මෙසේ මහා ආනුභාගයෙන් සිටිම්ද මාගේ මේ කුමන කර්මයක පලයක්ද කර්මයක විපාකයක්ද එවිට මහනෙනේ. මට මේ අදහස ඇති වූය යම් කර්ම විපාකයකින් මෙකල මම මෙසේ මහා ඉර්දිමත්ව මෙසේ මහානුභාවයෙන් සිටිින්ද මෙමාගේ තුන් වැදෑරුම් කර්මයන්ගේ පලයයි තුන් වැදරුම් කර්මයන්ගේ විපාකයයි එනම් දම්දීමේත් ඉන්ද්‍රිය දමනේත් කයින් වචනය වෝ සංවරෙහිත් යන කර්මයන්ගේ එහි යම් දානයක් ඇත්ද යම් දමනයක් ඇත්ද යම් සංවරයක් ඇදද මෙයයි කර්මය ඒ හේතුවෙන් යම් විපාකයක් විඳන ලද්දේද මෙයයි විපාකය එසේම චුල්ලකම්ම විභංග සූත්‍රේද කිවයුත්තේය තෝදේය බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ සුභමානවකයාට යමක් වදාන ලදද ඒයි ඒ දේශනාවෙහි යම් ධර්මයෝ අල්ප ආයුස තීර්ගායුස පිණිස පවතිද්ද එමෙන්ම බොහෝ ආබාද අල්පාබාධ පිණසත් අල්පේසාක්‍ය මහේ සාක්‍ය බව පිණසත් සුරූපී විරූපී බව පිණසත් පහත්කුලෙහි උසස්කුලෙහි ඉපදීම් පිණසත් අල්ප භෝග සම්පත් මහාභෝග සම්පත් පිණසත් ්‍රග්ඥා නැති බවත් ප්‍රඥ්ඥාවන්ත බවත් පිණිස පවතිද්ද මේ කර්මයයි. එහි අල්පාර්ෂ ඇති බව දීර්ගායසව ඇති බවක් ඇදද පෙරමි ප්‍රඥාව නැති බවත් ප්‍රඥාවන්ත බවත් ඇදද මේ විපාකය මේ කර්මයක් විපාකයක්ත්තිය. විසි දෙක එහි කුසලය කුමක්ද වාචානු රක්කී මනසා සුසංමුතෝ කායේනච අකුසලං න කයිරා ඒතේ තයෝ කම්මපතේ විසෝධයේ ආරාධයේ මක්ගං ඉසිප්ප වේදිතන්ති දම්මපදේ මග්ග වර්ග. වචනයෙන් වන අකුසල් දුරු කොට වචනය රකිමින් ලෝබාධී අකුසල් ඇතුළ නොවිය හැකි පරිදි හොඳින් සංමර කරගත් සිතංයුතුව කයිනුත් අකුසල් නොකරන්නේය. මෙතුම් කර්ම මාර්ගයෙහි ක්‍රියාව පිරිසිදු කරන්නේය. මහා ඉසිවර බුදුරජුන් විසින් වධාරලද නිවන් මග මෙන් දියුණුවේ මේ කුසලයයි. යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්කටන්. සංමුතන්තීහි තානයහි, සමහ බ්‍රරූමි බ්‍රාහ්ම නන්ති ධම්ම පාදය බ්‍රාහ්මණ වර්ගය. යමෙකුගේ කයින් වචනයෙන් මනසින් සිදුවන අකුසලයක් නැද්ද මේ තුන්තැනින් අකුසල් සිදුවෙන් නොහැකි පරි්දි මැනවින් සංවරකොට ඇත්ද මම ඔහුට බ්‍රාහ්මණයා යැයි කියමි. මහනමි මේ උුසල්මුල් තුනකි ඒ කවර තුනද්‍යත් අලෝභය කුසල මූලයකි අදවේශය කුසල මූලයකි අමෝහය කුසල මූලයකි මහනෙන මේ කුසල මූල්තුනයි මේ කුසලයයි මහනෙනේ සම්මාධත්‍යය නම්මෝ විද්‍යාව කුසල් දහම් උපදවා ගැනීම් පිණිස මූලික අන්ගේ වෙයි පවට ලැක් ජාවත් පවට බයත් ඒ සමගම උපදී මේ කුසල යයි විසිත් තුන්න එහි අකුසලය කුමත්. යස්ස අච්චන්ත දුසීල්යන්, මාළුවා සාලමී වෝතතා. කරෝති සෝ තතත්තානං යථනං ඉච්චති දිසෝති, දමපද අත්තවර්ග. සල්ගසක් වෙලාගෙන වැසි ඇති මාළුවා වැලක් සෙයින්. යමකගේ ජීවිතය අත්‍යන්ත දුස්සීල්ල බවින් වෙලා සිටිත්ද, සතුරෙක් යම් සතුරෙකුට විපතක් කැමැතිවෙයිද ඒ අයුරින් ඔවු තමාට විපත් කර ගනි මේ අකුසලයයි. අත්තානංගී කතම්පාපං අත්තජං අත්ත සම්භවන් අභිමාන්තති දුම්මේදං වජිරං වස්ම මයන් මනින්ති දමපදේ අත්තවර්ගේ දියමන්තිය තමන්ට උපත ලබාදුම් මැනික කෑලිවලට කඩා දමන් මේ යම්සේද එසයින් තමා තුළ උපන් තමා තුළ හටගත් තමා විසිම කරණරද පාපය ප්‍රඥ්ඥා රහිත පුද්ගලයා සතර අපායි හෙලයි මඩි මේ අකුසලයයි. දසකම්ම පතේ නිසේවිය අකුසලා කුසලේහි විවා්ජිතා. ගරහා භවන්ති දේවතේ බාලමති නිරයේසු පච්චරේති දේවතාවෙනි. අදක්ෂ බපුද්ගලයයෝ උසල්වලින් කළ යුතු දේ අත්හැර දස අකුසලකර්ම මාර්ගය සේවනය කරා. ඔවුහු නුව නැතියන් විසින් ගැරහි යුතු වෙති. බාල බුද්ධි ඇති ඔවහු නරකයන්ග පැසෙ. මේ අකුසලයයි. මහනෙෙන. මේ අකුසල් මූල් තුනකි ඒ කවර තුනත් දෙයත් ලෝබය අකුසලමූලයකි. දවේශය අකුසලමූලයකි, මෝහය අකුසලමූලයකි. මහනෙනි, මේ අකුසල් මූල් තුනයි. මේ අකුසලයයි. විසි හතර එහි කුසලයක්ත් අකුසලයක් යනු කුමක්ද යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලන් කල්්‍යානකාරී කල්්‍යානං පාපකාරී චපාපකන්ති සංයතනිකාය ඉසයෝ සමුද්ධක සූත්‍රයේ යම්බඳු බීජක් වපුරයිද ඒ බීජවර්ගයට අයත් අස්වනු පලනලයි එසෙයිම්ම යහපත කරන්න යහපත් විපාක ලබයි පවු් කරන්නා පව්විපාක ලබයි. එහි යහපත කරන්නා යහපත් විපාක ලබයි යනුවෙන් වදාල යමක්වේද මේ කුසලයයි. පව් කරන්නා පෞවිපාක ලබයි යනුවෙන් වදාළ යමක්වේද මේ අකුසලයයි මේ කුසලයක් අකුසලයක්ය සුභේනකම්මේන වජන්ති සුග්ගතින් අපාය භූමිින් අසුභේන කම්මුණ. කායාචකම්මස් විමුත්ත චේතසෝ නිබ්බන්තිතේ ජෝති රිවින්දනක්කයා. සොඳුරුව කුසල කර්මයෙන් සුගතියට ඇති. අකුසල කර්මයෙන් අපායි භූමේයට ඇති. කර්මයංශයවීමෙන් විමුත්ති සිත් ඇති රහතන් වහන්සේලා, දර්ශයවීමෙන් නිවී යන ගින්නක් සෙයින් පිරිනිිවීයත්. මෙහි සොඳුරු කුසලකර්මයෙන් සුගතීට අති වදාල යමක් වෙයිද මේ කුසලයයි. අකුසල කර්මයෙන් අපායිභූමේටි යති වදාල යමක් ඇදද මේ අකුසලයයි. මේ කුසලයත් අකුසලයත්ය. විසි පහා. එහි අනුමතකොට වදාළ දෙය කුමක්ද. යථපි බඹරෝ පු්පන් වන්න ගන්දන් අහේටය පලේති රස මාදාය ඒවන් ගාමේ මුණචරේති දම්ම පදය පුප්පවර්ග. බම්ඹරෙක් මල්ලක ඇති අලංකාරයත් සුවඳත් නොනසා මල් පැනිරසේගෙන පෙරලා යන්නේ යම්සේද එසෙයිම් මුනිවරයා ගමෙහි. ිු සිනිගා හැසිරන්නේය මේ අනුමතකොට වදාළ දෙයි. මහන භික්ෂූන් විසින් කළ යුතු කරුණුතුනකි ඒ කවරතුනක් දෙයක් මහනෙනිි මෙහි භික්‍ෂුව ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ යහපත් ඇවතුම් පැවතුම් ඇත්තේ අනුමාත්‍ර වර්ධයි පවා බයදකිමින් ශික්ෂාපදයන්ගේ සමාධංව හික්මේ. ුසලින් යුතු කායකර්මයෙන් හා වචීකර්මයෙන් යුක්තව පිරිසිදු දිවි පැවැත්මක් ඇත්තේ වෙයි. තවද පටන්ගත් වීර්ය ඇත්තේ වෙයි. අකුසල් දහම් දුරු කිරීම පිණිසත් කුසල් දහම් දියුණු කිරීම පිණිසත් සාක්ෂාත් කිරීම පිණිසත් බලවත් වූ දැඩි පරාක්‍රමයෙන් යුක්තව අත් නොහරින වීර්ය ඇත්තේ වෙයි අවද ප්‍රඥාවන්ත වෙයි සංස්කාරයන්ගේ හටගැනීම නැසීම නුවනින් දකින ප්‍රඥාවෙන් යුක්තව ආර්ය වූ තිවුණු අවබෝධයෙන් යුතු මනාව දුක්ෂය කිරීමට පමණුවන ප්‍රඥ්ඥාවෙන් යුක්තවෙේ. මේ අනුමත කොට වදාළ දෙයක්. මහනෙන. මේ දසධර්මයෝ පැවිද් දෙෙකු විසින් නිරතුරුව නුවනින් ප්‍ර්‍යවේක්ෂ කළ යුත්තාහ මම ගීගතරින් නික්ම, පැවිදිබමට පත්ව විවර්ණ බවට පත්වූයමී කියා, පැවිද්ධවිසින් නිතර නුවනින් සිහිකළ යුත්තය. මම අනුන්ගෙන් ලැබෙන චීවර පින්්ඩපාත සේනාසන ගිලම්පස ආදේ යැපෙමී කියා, පැවිද්ධවිසින් නිතර නුවනින් සීකළ යුත්තය. මම සාමාන්‍ය ජනයාගේ ආකල්පවලින් වෙන්මි, ශ්‍රමණ ආකල්පෙන් යුතුයමී කියා, පැවිදදා විසින් නිතර නුවනින් සහිකළ යුත්තය. මාගේ සිත මාගේ සීලය නිසා මට චෝදනා නොකරන්නේ දැයි කියා පැවිද්ා නිතර නුවනින් සහි කළ යුත්තය. නුවනැති සග්‍රක්්මචාරින් වහන්සේලා මාගේ සීලයේ පිළිබඳව මට චෝදනා නොකරන්න ොහු දැයි කියා පැවිද්දා විසින් නිතර නුවනින් සීහිකළයුත්තය. මටායත් ක්‍රියමනාාප සියලු දෙයින් වෙන්වන්නට සිදුවේ යැයි කියා පැවිද්දා විසින් නිතර නුවනින් සහිකළ යුත්තය. මම කර්මය තමාගේ දේකරගෙන සිටිමි, කර්මය දෑවැද්ද කරගෙන සිටිමි, කර්මය උපත් ස්ථානය කරගෙන සිටිමි, කර්මය ඥාතියා කරගෙන සිටිමි, කර්මය පිළිසරණ කරගෙන සිටිමි. එහෙයින් යහපත් වූ හෝ අයහපත්ව හෝ යම් කර්මයක් මාවිසින් කරනු ලැබූහොත් ඒ විපාකේ මට දායාදෙ හැටිට ලැබෙන්නේ යැයි කියා පැවිද විසින් නිතර නුවනින් සිහිකළ යුත්තය. මම කුමක් කරමින් සිටියද රෑදවල් ඉක්ම යන්නේ දැයි කියා පැවිද්දාා විසි නිතර නුවනින් සිහිකළ යුත්තය. මම නිදහස් තැනක භාවනාවෙන් කල්ගෙවන්නට කැමැති කෙනෙක් දැයි කියා පැවිද්දා නිතර නුවනින් සිහිකළ යුත්තය මාගේ ජීවිතයේ මරණාසන්නමොහොතේ සබ්්‍රක්්මචාරීන් වහන්සේලා මගෙන් ඇසුවහෝත්. ඔබ විසින් සාමාන්‍ය මිනිස් ස්වභාව මවාගේ උත්තරීතර ඥානදර්ශනයක් ලබා තිබේ දැයි කියා. එවිට මම නිහඬුව නොසිටින් නෙමෙයි ඇවිද්ධාවිසින් නිතර නුවනින් සිහිකළ යුත්තය මානෙන. මේ වනාහි පැවිද්දික විසිෙන් නිරතුරු නුවනී ප්‍රත්‍යේක්ෂ කළ යුතු දසධර්මයෝය. මේ අනුමතකොට වදාළ දෙයි. මහනෙෙන මේ කරුණුතුන කළ යුත්තේය. ඒ කවරතුනක් දෙයක් කාය සුචරිතයක්ත් වචී සුචරිතයත් මනෝ සුචරිතයත්වය. මහනෙනිි මේ වනාහි කළයුතු තුන් කරුණයි. මෙය අනුමතකොට වදාළ දෙයයි. විසි හය එහි ප්‍රතික්ෂේප කොට වදාලදය කුමක්ද. නත්තිපුත්ත සමම්පේමං නත්තිගෝස මිතන් දනා නත්තිසුරිය සමා ආබා සමුද්ධ පරමා සරාති සංයුත්ත නිකාය දේවතා සංයුත්තය නත්තිපුත්ත සූත්‍රය දරුපෙමට සම වූ ප්‍රේමයක් නැත ගවසම්පතට සම වූ ධනයක් නැත සූර්යා සම වෝ එළියක් නැත විල් මුොහුද පරමකොට ඇත්තාහ භාග්‍යවතුන් වහන්සේ එම දේවතාවට මෙසේ පිළිතුළු දුන්සේක නත්ති අත්ත සමම්පේමං නත්ති දං්ඥ සමන්ධනං නත්ති පං්ඥා සමා ආභහා බුට්ටිවේ පරමාසරාති සංයුත්ත නිකාය දේවතා සංයුත්තය නත්ති පුත්ත සූත්‍රයේ සමාට ආලයකිරීමට සම වූ ප්‍රේමයක් නැත. ධ්‍යානයන්ට සමවූ ධනයක් නැත ප්‍රඥ්ඥාලෝකයට සමවූ එළියක් නැත ඒකාන්තයෙන් විල් වැස්ස පරමකුට ඇත්තාහ එහි දේවතාව විසින් කලින් කියෙන් ලද ගාතාවක් ඇත්ද එය මේ ගාතාවෙන් ප්‍රතික්ෂේප වෙයි. මහනෙනි මේ තුන් කරුණ නොකළ යුත්තය. කවරතුනක් දෙයක් කාය දුෂ්චරිතයත් වචී දුෂ්චරිතයත් මනෝ දුෂ්චරිතයත්වය මානෙන. මේ නොකළ යුතු තුම් කරුණයි. මේ ප්‍රතික්ෂේප කොට වදාළ දෙයයි. විසි හත එහි අනුමතකොට වදාල දෙ ප්‍රතික්ෂේපකොට වදාළ දෙ කුමක්ද. කින් සූද බහිතා ජනතා අනේකා, මක්්ගෝච නේකා යත නෝ පවුත්තෝ. පුච්චාමිතං ගෝතම බූරි පඤ්ඥ කිස්මින් තිතෝ පර ලෝකන්න භායේති සංයුත්ත නිකාය දේවතා සංයුත්තය බීත සූත්‍රය. මෙහි නොේක් ජනීජනයා කුමකට නම් බියපත් වේද. නොෙක් කරුණින් යහපත් මාර්ගය වධාර ලද්දේය. මහත්තූ ප්‍රඥා ඇති ගෞතමයන් වහන්ස. පරලෝට බියක් නොවන්නේ කුමන ධර්මයේ පිහිටි කල්ලිද. වාචං මනංච පනිදාය සම්මා, කායේන පාපානේ අකුබ්බමානු බෞහන්න පානං ගරමාව සන්නෝ සද්දෝ මුදූ සංවිභාගී වදнюු ඒ ත සු ධම්මේසු ටිතෝ චතුසු දම්මේටිතෝ පර ලෝකන්න බායේති සංයුත්ත නිකාය දේවතා සංයුත්තය බීත සූත්‍රය වචනයත් සිතත් යහපතේ මනාව පිහිටවාගෙන කයනුත් පව් නොකරමින් බොහෝ ආහාරපාන ඇති නිවසෙයි වසන්නේ එක ශ්‍රද්ධාවන්ත වූයේ දෙක මුරු්දු ගතිගුණ ඇත්තේ තුන දන්බෙදන්නේ හතර අනුන්ගේ ඉල්ලීම දන්නා බව යන මේ සතර ධර්මය පිහිටි පුද්ගලයා ධර්මය සිටියේ පර්ලෝට බය නොවන්නේය. මෙහි වචනයක් සිතත් යහපතේ මනාව පිහිටවාගෙන යනු අනුමතකොට වදාළ දෙයයි. කයිම් පෞකන් නොකරමින් යනු ප්‍රතික්ෂේපකොට වදාල දෙයි. බොහෝ ආහාරපාන ඇති නිවසේ වසන්නේ සද්ධාවන්ත වූයේය මොරුද්දු ගතිගුණ ඇත්තේය දන් බෙදන්නේය අනුන්ගේ ඉල්ලීම දන්නේය. යන මේ සතර ධර්මය පිහිටි පුද්ගලයා ධර්මයේ සිටියේ පර්ලෝට බය නුවන්නේ යන මෙය අනුමතකොට වදාළ දෙයි. මේ අනුමතකොට වදාල දෙයක් ප්‍රතික්ෂේපකොට වදාළ දේ‍යත්ය සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසනං ධම්ම පදය බුද්ධ වර්ණය. එහිදී සියලුපවු් නොකිරීමයි. යමක් වදාළ සේක් ද මේ ප්‍රතික්්ෂේපකොට වදාළ දෙයයි. කුසල් ඉපදිවීමයි යමක් වදාළ සේක්ද මේ අනුමතකොට වදාළ දෙහයි මේ අනුමතකොට වදාල දෙත් ප්‍රතික්ෂේපකොට වදාළ දෙයක්ත්ය. දේවේන්ද්‍රයණි මම කයින් හැසිරීමත් දෙ අයිුරුකින් කියමිය. සේවනය කළ යුතු දෙත් සේවනය නොකළ යුතු දෙයක් වශෙන්ෙන් දේවේන්ද්‍රයනිි පචනයෙන් හැසිරීමත් ද අයිුරුකින් කියමිය සේවනය කළ යුතු දෙ සේවනය නොකළ යුතු දෙයක් වසේිය දේවේන්ද්‍රෙණි සෙවීමත් දෑයුරුකින් කියමි. සේවනය කළ යුතු දෙත්, සේවනය නොකළ තු දෙත් වසේනි. දේවේන්ද්‍රණි. කයිෙන් හැසිරීමත් දෑයරුකින් කියමි. සේවනය කළ යුතු දෙයක්, සේවනය නොකළ යුතු දෙත් වසේනි. යනුවෙන් මෙසේ මෙ කියන ලද්දේ ද ඒ කුමන කරුණක් නිසා කියන ලද්දේද. යම් බඳු කායික හැසිරීමක් පුරුදු කරන විට, අකුසල් ධර්මයෝ වැඩෙදද කුසල ධර්මයෝ පිරිහියත් ද එබන්දුු කායික හැසිරීම පුරුදු නොකළ යුතුය එහිදී යම් කායික හැසිරීමක් පිළිබඳව මේ කායික හැසිරීම පුරුදු කරන විට මාතුල අකුසල් ධර්මයෝ පිරිහීත් කුසල ධර්මයෝ වැඩෙත් යනුවෙන් දන්නේද එබන්දුු කායික හැසිරීම පුරුදු කළ යුත්තය දේවේන්ද්‍රනි ම කායික හැසිරීම සේවනය කළ යුතු හා සේවනය නොකළ යුතු වසයෙන් දෙ අයුරකින් කියමි යනුවෙන් මෙසේ මෙය කියන ලද්දේද. එය මේ කරුණ නිසා කියෙන් ලද්දේය. දේවේන්ද්‍රයණි. වචනයෙන් හැසිරීමත් දෙ අයුරකින් කියමි. සේවනය කළ යුතු දෙත් සේවනය නොකළිතු දෙත් වසේනි. යනුවෙන් මේ මෙසේ කියන ලද්දේද. ඒ කුමන කරුණක් නිසා කියන ලද්දේද. යම් බන්ධු වූ වාචසික හැසිරීමක් පුරුදු කරන විට අකුසල් ධර්මයෝ වැඩෙදද කුසල ධර්මයෝ පිරිහිීයත්ද. එබඳු වූ වාචසික හැසිරීම පුරුදු නොකළ යුතුය. එහිදී යම් වාචසික හැසිරීමක් පිළිබඳව මේ වාචසික හැසිරීම පුරුදු කරන විට මාතුළ අකුසල් ධර්මයෝ පිරිහීත් කුසලධර්මයෝ වැඩෙත් යනුවෙන් දන්නේද? එබාන්ධ වූ වාචික හැසිරීම පුරද්දු කළ යුද්ධේය දේවේන්ද්‍රයනිි මම වාචචික හැසිරීම සේවනය කළ යුතු හා සේවනය නොකළ යුතු වසෙන්ද අයුරකින් කියමි යනුවෙන් මෙසේ කියෙන් ලද්දේද එය මෙකරුණ නිසා කියන ලද්දය දේවේන්ද්‍රයනි සෙවීමත් දෙ අයුරකින් කියමි සේවනය කළ යුතු දෙත් සේවනය නොකළ යුතු දෙයක් වසේනි යනුවෙන් මෙසේ මේ කියෙන් ලද්දේ ද ඒ කුමන කරුණක් නිසා කියෙන් ලද්දේද. යම් බඳු වූ සෙවීමක් පුරුදු කරන විට අකුසල් ධර්මයෝ වැඩෙදද කුසල ධර්මයෝ පිරිහිී යද්ද. එබඳු සෙවීම පුරුදු නොකළ යුතුය. එහිදී යම් සෙවීමක් පිළිබඳව මේ සෙවීම පුරුදු කරන විට මාතුළ අකුසල් ධර්මයෝ පිරිහී යත්, කුසල ධර්මයෝ වැඩෙත් යනුවෙන් දන්නේද, එබන්දුු වූ සෙවීම පුරුද්දු කළ යුත්තය දේවේන්ද්‍රයනිි. මම සෙවීම සේවනය කළ යුතු හා සේවනය නොකලිතු වසෙන් දෙ අයුරකින් කියමිය. යනුවෙන් මෙසේ මේ කියන ලද්දේද එය මෙකරුණ නිසා කියන ලද්දේය. මෙය අනුමතකොට වදාල ප්‍රතික්ෂේප කොට වදාළ දෙත්ය. විසි අට එහි ස්තුතිකිරීම් වසයෙන් වදාල, සූත්‍රය කුමක්ද මගගා නට්ටං ගිකෝ සෙට්ටෝ සච්චාණං චතුරෝ පදා විරාගෝ සෙට්ටෝ දම්මානං තිී පදානංච චක්කුමාතිී ප්‍රගුණ කරන මාර්ගයන් අතර ආර්්‍යස්ථානි මාර්ගය ශ්‍රේෂ්ටය සත්‍යයන් අතුරින් අතුරාරි සත්‍යය පවසන වචන උතුම්ය. ධර්මයන් අතරින් වීතරාගී නිවන උතුම්ය දෙපා ඇති සත්වයන් අතුරින් සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ උත්තම වනසේක මෙය ස්තුතිය හෙවත් තවයයි. මහනෙෙන. මේ තුන්කරුණු අග්‍රය ඒ කවරතුනක් දෙයක් මහනෙෙනි. පා නැති හෝ දෙපා ඇති හෝ, සිව්පා ඇතිහෝ, බොහෝපා ඇතිහෝ, රූපී බඹලෝව සිටින හෝ, අරූපී බඹලොව සිටින හෝ, සං්ඥා සහිතව ලෝව සිටින හෝ, අසං්ඥ තරවල සිටින හෝ, නේවස්ඥා නාසං්ඥා ලෝකෙ සිටිනහෝ, යම්තාක් සත්වයෝ වෙද්ද. ඒ සත්වයන් අතර යම් මේ අරහා සම්මාසම් බුදුවරයෙක් වෙයිද. ඒත් අතාගත තෙමේ අග්‍රයයි කියන ලැබේ. ශ්‍රේ්ටයයි කියන ලබේ උතුම් යයි කියනු ලැබේ මහනෙනය හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් හෝ හේතු ප්‍රත්‍යන්ගෙන් නොහටගත් හෝ ධර්මයන්ගේ යම්තාක් පැනවීමක් ඇදද ඒ ධර්මයන් අතර යම් මේ කෙලෙස් මත්වීම නැති කරන පෙරමෙන් කෙලෙස් නිරුද්ධවීම වූන් නිවනක් ඇත්ද ඒ වීරාගී නිවන අග්‍රයයි කියෙන් ලැබේ ශ්‍රේෂ්ටයයි කියන ලැබේ උතුම් යැයි කියවු ලබේ. මහනෙනේ. යම්තාක් සමෝහයන්ගේ පැනවීමක් ඇත්ද කණ්ඩායම්වල පැනවීමක් ඇත්ද මහජනයාගේ එකතිවීම්වල පැනවීමක් ඇදද ඒ පිරිස් පැනවීම අතුරින් මනා පිළිවෙතට පිළිපං, රුජු පිළිවෙතට පිළිපං, අවබෝධය ඇතිවන පිළිවෙතට පිළිපං, සාමේ්චි ප්‍රතිපදාවට පිළිපං, ආහුනෙය පාහුනේය දක්කිනෙය අංජලිකරණීය වූ ලොවට උතුම් පින්කෙත වූ යම් පුරුසයුගල් සතරක් වෙද්ද පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් වෙද්ද ඒ අතාගත ශ්‍රාවක සංගතෙමේ අග්‍රයයි කියෙන් ලබේ. ශ්‍රේෂ්ඨයයි කියෙන් ලබේ. උතුම් යැයි කියනු ලැබේ. සබ්බ ලෝකුත්තොරෝ සත්තා දම්මෝච කුස ලක්කතෝ. ගනෝච නර සීහස්ස, තානිතීණී විසිස්සරේ. සියලු ලොවට උතුම්මෝ ශාස්්නන් වහන්සේ පළුදු නොවූ කුසල් ඇති ධර්මයත්. නරසිංයන් වහන්සේගේ ශ්‍රාවක සඟපිරිසත් යන මෙත්‍රවිධ රත්නය සියලු රත්නයන් අතර විශේෂිත වෙයි. සමණ පදුම සංචයෝ ගනෝ, ධම්මවරෝජ විදූන සක්කතෝ. නරවර දමකෝච චක්කුමා, නි තීනිි ලෝකස්ස උත්තරී. ශ්‍රමණ පත්මයන් සමෝහය වූ ආර්ය සංඝයත් නොවනැතියන් විසින් සත්කාර කරල ද උතුම් ධර්මයත්. පුරුසදම්ම සාර්ථී වූ සදහම් ඇස් ඇති බුදුරජනුත් යනමේත්‍රී විදරත්නය ලොවේ උත්තර ීතරවෙයි. සත්තාච අප පටිසමෝ දම්මෝච සබ්බෝ නිරූපදාහෝ, අරෝච ගණවරෝ තානික්කළු විසිස්සරේතිීනි. කිසිවෙකුට සම කළ නොහැකි ශාස්ටෘුන් වහන්සේත් දැවිලි තැවිලි නැති සියලු බෝධිපාක්ෂික ධර්මයත්, උතුම් ආර්ය සංඝ්‍යාත් යන ත්‍රිවිධ රත්නය සියලු රත්නයන් අතර විසේසවයි. සච්ච නාමෝ, ජිනෝ කේමෝ, සබ්භාබිබූ සච්ච දම්මෝ. නත්ත්ඥෝතස් උත්තරී, අරිය සංගෝන් නිච්චං විඤ්ඥෝන පූජිතෝ. තානිතීනි ලෝකස් උත්තරි. සත්‍ය යන නාමයෙන් යුතු තුන්ලොවදිනු විසාරධ ඥානය තුළින් බියරහිත භාවට පත් සියල්ල අභිබවා වැඩසිටි සර්වඥ්ඥන් වහන්සේත් ඒ ධර්මයට වඩා උතුම් කිසිවක් නැති චතුරාරි සත්‍ය ධර්මයත් නිරන්තරය නුවනැතියන්ගේෙන් පිදුන් ලබන ආර්ය සං්‍යාත් යන ත්‍රිවිධ රත්නය ලොවෙෙහි උත්තරීතර වෙයි. ඒකායනන් ජාති කයන්ත දස්සේ මගගම් පජානාති හිතානුකම්පි. ඒතේන මගගේන තරින්සුකුබ්බේ තරිස්සන්තියේච තරන්ති ඕගං. ත තාදිසන්දේව මනුස්ස සේටන් සත්තා නමස්සන්ති විසුද්ධිපෙක්කාති. සංයුත්ත නිකාය සති පට්ටාන සූත්‍රය බ්‍රහ්ම සූත්‍රයේ. උපත ශේවීමෙන් නිමාවන තැන දැකවදාල දෙව් මිනිසුන් කරෙ හිතානුකම්පි සම්මාසම් බුදුරජාණන් වහන්සේ ඒකායින නිවන් මග දන්නාසේක. යම් කෙනෙක් අතීතෙහි මේ වේගවත් කෙළෙස් සැඩපහරින් එතර වූහ වූ වෙද්ද අනාගතයේ එතර වන්නාහූ වෙද්ද මෙකල්ලි එතර වෙද්ද. ඒ මේ මාර්ගයෙන්මය කෙලෙස්සුන්ගෙන් සඳහටම පිරිසිදුවනෝ කැමැති සත්වයෝ දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ එබ්බන්දුව පාරි සුද්ධත්තෙන් හැබි ශාස්තෘන් වහන්සේට නමස්කාරකරත් මෙය ස්තුතිය ගැන සූත්‍රයයි. ඒ සසුන පිහිටුවීමේදී. ලෞකික සූත්‍රය දෙවැදෑරුම් සූත්‍රයන්ගෙන් විස්තර කළ යුත්තය. ෙසිීයාම ගැන විග්‍රහ කරන සූත්‍රයන් ගෙනුත් වාසනාව ගැන විග්‍රහ කරන සූත්‍රයන් ගෙනුත්ය ලෝකෝත්තර සූත්‍රයත් තුන් වැදෑරුම් සූත්‍රයන්ගෙන් විස්තර කළ යුත්ය. චතුරාරි සත්‍ය දැකීම නම්මෝ දස්සන භූමිය ගැන විග්‍රහ කරන සූත්‍රයන් ගෙනුත් බෝධිපාක්්ෂික ධර්ම වැඩීම නම්මෝ භාවනා භූමිය ගැන විග්‍රහ කරන සත්‍රයන් ගෙනුත් නිවන් මග හිත්මි රහත් බවින් අවසංවීම ගැන විග්‍රහ කරන, අසේක බාගේ සූත්‍රයන් ගැනුත් විස්තර කළ යුත්තේය. ලෞකික වූත් ලෝකෝත්තර වූත් යම් සූත්‍රයක. කෙලෙසයාම ගැන විග්‍රහ කරන හෝ, වාසනාව ගැන විග්‍රහ කරන හෝ, යම් යම් පදයක් දකින්නට ලැබෙයි නම්. ඒ ඒ පදයෙන් ලෞකික ජීවිතය ගැන විස්තර කළ යුත්තය. දස්සන භූමිය ගැන විග්‍රාහ කරන හෝ, භාවනා භූමිය ගැන විග්‍රා කරෙන හෝ, අසේක පුද්ගලයා ගැන විග්‍රහ කරෙන හෝ, යම් යම් පදයක් දකින්නට ලැබෙයි නම්, ඒ ඒ පදයෙන් නෝකෝත්තර ජීවිතය විස්තර කළ යුත්තය. වාසනාව ගැන විග්‍රහ කරන සූත්‍රයේ තිබෙන්නේ, කෙලෙසියාම ගැන විග්‍රා කන සූත්‍රයෙන් කියවන කෙලෙසියාම ඉක්මයාම පිණසල්. දස්සන භූමියය ගැන විග්‍රහගන සූත්‍රයේ තිබෙන්නේ, වාසනාව ගැන විග්‍රා කන සූත්‍රයෙන් කියවන වාසනාව ඉක්මයාම පිණිස. භාවනාභූමිය ගැන විග්‍රහ කන සූත්‍රයේ තිබෙන්නේ, දස්සන භූමිය ගැන විග්‍රහගන සූත්‍රය කියවෙන දර්ශනය ඉක්මයාම පිණිස. අසේක පුද්ගලයා ගැන විග්‍රහගන සූත්‍රයේ තිබෙන්නේ, භාවනා භූමිය ගැන විග්‍රාගන සූත්‍රයෙන් කියවන භාවනාභූමිය ඉක්මයාම පිණිසේ. අසේක පුද්ගලයා ගැන විග්‍රාගන සූත්‍රය තිබෙන්නේ පරහතන් වහන්සේගේ මෙලොව අත්විදින සැපවිියරණය පෙන්වාදීම පිණිසය. ලෝකෝත්තර සූත්‍රය, සත්ව අධිෂ්ඨාන ගැන විස්තර කළ යුත්තේ විසිහය වැදෑරුම් පුද්ගලයන් ගැන. ඒ විසිහය වැදෑරුම් පුද්ගලයෝ. වැදේරුම් සූත්‍රයන්තුනින් මනාව සොයාබැලි යුත්තාහ. එනම් දස්සන භූමිය ගැන විග්‍රා කරන සූත්‍රනුත් භාවනා භූමිය ගැන විග්‍රාකරණ සූත්‍රයනුත් අසේක පුද්ගලයා ගැන විග්‍රහ කරන සූත්‍රයනුත්ය. ඒ දස්සන භූමිය ගැන විග්‍රානය පුද්ගලයම් පස් දෙනකු ගෙන් විස්තර කළ යුත්තය. එක එක්වරක් ඉපදී දුක් අවසංකරන, ඒ බීජී සෝවාන් පුද්ගලයාගෙන්ය දෙක දෙවරක් ඉපදී දුක් අවසංකරන කෝලංකෝල සෝවාන් පුද්ගලයාගෙන්ය. තුන සත්වතාවක් පරමකොට ඉපදී දුක් අවසංකරන සත්තක් කත්තුව පරම සෝවාන් පුද්ගලයාගෙන්ය හතර සද්ධානුසාහරි පුද්ගලයා ගෙන්ිය පහ දම්මානුසාහරී පුද්ගලයා ගෙන්ය දස්සන භූමිය ගැන විග්‍රහ කන සූත්‍රය මේ පුද්ගලයන් පස් දෙනාගෙන් ගිස්තර කළ යුත්තේය. භාවනා භූමිය ගැන විග්‍රහ කළ සූත්‍රය පුද්ගලයන් දොළොස් දෙනකුගෙන් විස්තර කළ යුත්තය. හය එක සකදාගාමි පලේ සාක්ෂාත් කිරීමට පිළිපන් සකදාගාමි මාර්ගෙහි සිටින පුද්ගලයා ගැන්ය. හත දෙක සකදාගාමි පලයට පත් පුද්ගලයා ගෙන්ිය අට තුන අනාගාමි පලේ සාක්ෂාත් කිරීමට පිළිපන් අනාගාමි මාර්ගය සිටින පුද්ගලයා ගෙන්ය. නවේ හතර අනාගාමි පලේට පත් පුද්ගලයාගෙන්ය. දහය පහ. සුද්ධවාස බඹලුව උපදින විටම පිරිනිවාම්පාන අන්තරා පරිනිබ්බායි පුද්ගලයාගෙන්ය. එකොලාහය සුද්ධවාස බඹලුව ඉපද සුවසේ මග වඩා පිරිණවාම්පාන, අසංකාර පරිණිබ්බායි පුද්ගලයාගෙන්ය. දොලාහත, සුද්ධවාස බම්බලෝ ඉපෙද්ද, වෙහෙසගෙන මග වඩා පිරිුවම්පාන සසංකාර පරිණිබ්බාහි පුද්ගලයාන්ගෙන්ය. ධහතුන අට. සුද්ධවාස බඹලෝ ඉපද, ආයුස අඩක්්‍යෙවා, පිරිුණුවම්පාන උපහච්ච පරිනිිබ්බායි පුද්ගලයාගෙන්ය. දාතර නවය සුද්ධවාස බඹලෝ ඉපද, අකනනික්්ටකා බඹලෝතෙක් උඩට ඉපැදමින් ගොස් පිරුණුවම් පාන උද්දන් සෝත අකිට්ට ගාමී පුද්ගලයාගෙන්ය පහළොව දහය ශ්‍රද්ධාවමුල්කොට අනාගාමි පලයට පුත් සද්දා විමුත්ත පුද්ගලයාගෙන්ය දාසේ කොලා ප්‍රඥ්ඥාමුල් කොට අනාගාමී පලයට පත් ජිට්ටිප පත්ත පුද්ගලයාගෙන්ය දාහත දොළහා කායානු පස්සනාව තුළින් අනාගාමී පලයට පත් කායසක්කී පුද්ගලයාගෙන්ය. භාවනාභූමිය ගැන විග්‍රා කරන සූත්‍රය, යම් මේ පුද්ගලයන් දොළොස් දෙනාගෙන් විස්තර කළ යුත්තේය. අසේක පුද්ගලයා ගැන විග්‍රා කන සූත්‍රය, පුද්ගලයන් නවදනෙකුගෙන් විස්තර කළ යුත්තය. දහාට එක ශ්‍රද්ධාව මුල්කොට අරහත්ඵලයට පත් වූ සද්දා විමුත්ව පුද්ගලයාගෙන්ය. දහනවේ දෙක ප්‍රඥාවමුල්කොට අරහත්ඵලයට පත් වූ පඥ්ඥා විමුත්ත පුද්ගලයාගෙන්ය විස්සතුන, සංස්කාරයන්ගේ අනාත්මය විදර්ශනා කොට සුන්‍යතා විමෝක්ෂ මාර්ගෙන් රහත්ඵලයට පත් සුනඥත විමුත්ත පුද්ගලයාගෙන්ය. විසයක හතර සංස්කාරයන්ගේ අනිත්‍ය විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ්‍රහත්ඵලයට පත් අනිමිත්ත විමුත්ත පුද්ගලයාගෙන් යිය විසි දෙක පහ සංස්කාරයන්ගේ දුක විදර්ශනා කොට අපනීත විමෝක්ෂ මාර්ගෙන් රහත්ඵලයට පත් අප නහිත විමුත්ව පුද්ගලයාගෙන්ය. කිසිතුනහය, නිරෝධ සමාපත්්‍යය දක්වා සමාධයේ දියුණු කිරීමෙනුත්, ආශ්‍රවයන් චයකිරීම දක්වා විදර්ශනාව දියුණු කිරීමෙනුත්, රහත්ඵලයට පත් උබතෝභාග විමුත්ව පුද්ගලයාගෙන්ය විසිහත රහත, රහත්ඵලයට පත්වීමත් පිරිනුවම් පෑමත් එක විට සිදුවන සමසිසී පුද්ගලයාගෙන්ය විසිපහාට පසේ බුදුරජාණන් වහන්සේ ගෙන්ය විසිහය නවේ සම්මා සම් බුදුරජාණන් වහන්සේගෙන්ය අසේක පුද්ගලයා ගැන විග්‍රහ කරන සූත්‍රය මේ පුද්ගලයන් නව දෙනාගෙන් විස්තර කළ යුත්තය මෙසේ ලෝකෝත්තර සූත්‍රය සත්ව අධිෂ්ඨානය පිළිබඳව මේ විසිහය වැදෑරුම් පුද්ගලයන්ගෙන් විස්තර කළ යුත්තේය. ලෞකික සූත්‍රය සත්තුව අධිෂ්ඨානය පිළිබඳව දහනව වැදෑරුම් පුද්ගලයන්ගෙන් විස්තර කළ යුත්තය ඒ දහනාවයක් පුද්ගලයෝ චරිතයන්ගෙන් දක්වා ඇතිහෙයින් හොඳින් සොයා බැලිය යුත්තාහ. එක ඇතැම් කෙනෙක් රාගී ගතිගුණ ඇති රාග චරිතයෝය දෙක ඇතැම්ෙනෙක් දේශ ගතිගුණ ඇති දවේශචරිතයෝය තුන තව කෙනෙක් මුලාවන ගතිගුණ ඇති මෝහචරිතයෝය හතර තවත් කෙනෙක් රාගී ගතිගුණේනුත් දේශී ගතිගුණේනුත් යුක්ත රාග දේශචරිතයෝය පහ. කිසිවෙෙක් රාගගතිගුණේනුත්, මුලාවන ගතිනුත් යුත් ප්‍රාගමෝහ චරිතයෝය හය කිසිවෙක් දේශමෝහ චරිතයෝය හත කිසිවෙ රාගයනුත් දවේශයනුත් මෝහත් යුත්ත ගතිගුණේ ඇති රාග දවේශ මෝහ චරිතයෝය අට අධික රාගෙන් යුක්තව සිටින රාග චරිතයාය නවේ. අධික රාගෙන් යුක්තව සිටින දවේශච චරිතයාය දාය. අධික රාගෙන් යුතුව සිටින මෝහ චරිතයාය එකළහා. අධික රාගෙන් යුතුව සිටන රාග දේශ මෝහයෙන් යුතු චරිතයාය දොළහා අික දේශන යුතුව ටින දවේශ චර්තයාය දහතුන, අධික දවේශ යුතුව සිටන රාගචර්තයාය දාහත,ධි දේශ යුතුව සිටින මෝහ චර්තයාය පහළව. අධික ද්ේ යුතු සිටන රාග දේශ මෝහ චර්තයාය දාසය. අධික මෝහෙන් යුතුව සිටින මෝහචර්තයාය දහත. අධික මෝහෙන් යුතුෝ සිටින රාග චර්තයාය දහ අට, අි මෝහයෙන් යුතුව සිටින දවේශ චර්තයාය දන අධික මෝහයෙන් යුතුව සිටින රාග දවේශමෝහ චර්තයාය මේ පුද්ගලයන් දහනාව දෙන්නා තුළින් ලෞකික සූත්‍රය සත්තුව අධිෂ්ඨානය විස්තර කළ යුත්තේය. වාසනාව ගැන විග්‍රහාවෙන සූත්‍රය සීලවන්තයන්ගෙන් විස්තර කළ යුත්තේය ඒ සිල්දුවත් පුද්ගලයන් පස් දෙනකි එක ස්වභභාවයෙන්ම සිල්ුවත් පුද්ගලයාය. දෙක සිල් සමාධම්වීමෙන් සිල්වත්වන පුද්ගලයාය. තුන ශ්‍රද්ධාවෙන්ලත් චිත්ත ප්‍රසාදයෙන් සිිල්වත්වන පුද්ගලයාය. හතර සිත සංසිින්දීමෙන්ලත් සමතයෙන් සිල්වත්වූ පුද්ගලයාය. පහ විදර්ශනා ප්‍රඥාවෙන් සිල්වත්වූ පුද්ගලයාය. වාසනාව ගැන විග්‍රාවන සූත්‍රය මේ පුද්ගලයම් පස් දෙනාගෙන් බිස්තර කළ යුත්තය. මේ පංච ධර්මයන් තුළිනි. ෝකෝත්තර සත්‍රය ධර්මාධිෂ්ඨානය පිළිබඳව සූත්‍ර තුනකින් විස්තර කළ යුත්තේය. දස්සන භූමිය ගැන විග්‍රහ කරන සූත්‍රයනුත්, භාවනනාභූමිය ගැන විග්‍රහ කරන සූත්‍රයනුත් අසේක පුද්ගලය ගැන විග්‍රහ කරන සූත්‍රයනුත්තිය. ලෞකික සූත්‍රයත් ලෝකෝතර සූත්‍රත් සත්ව අධිෂ්ඨානයක් ධර්මා අධිෂ්ඨානයක් දෙකින් විස්තර කළ යුත්තේය. අවබෝධයහිෙවත් ඥානයේ ප්‍රඥාවෙන් විස්තර කළ යුත්තය. ප්‍රඥා ඉන්ද්‍රියෙන්ය, ප්‍රඥා බලයෙන්ය, අධි ප්‍රඥ්ඥා ශික්ෂාවෙන්ය, ධම්ම විචය සම්බෝජ්ජංගයෙන්ය සම්මාධිත්‍යෙන්ය, නුවනින් නිර්ණය කිරීමෙන්ය නුවනින් නිශ්්‍යය කිරීමෙන්ය, පටිච්ච සමපා ධර්මයේ පිළිබඳ ඥානෙන්ය, ඒ අනුව අතීත අනාගතෙට ගලපා බැලීම නම්ම අන්වයේ ඥානයෙන්ය, ආශ්‍රවයක්න් ශේවීම ගැන ඇති කේඥානයෙන්ය, සේවූ ආශ්‍රවයක්න් යළි නූපදින බව දන්නා, අනුපපාදේඥානයෙන්ය, අන්ඥාත්ඥාස්මීති ඉන්ද්‍රියෙන්ය, අන්්‍යීන්ද්‍රියෙන්ය, අන්ඥාතා වීන්ද්‍රියෙන්ය, නොවනැසිංය, ආර්ය සත්‍යාවබෝධයෙන් ලත් විද්‍යාවෙන්ය, බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් වැඩුණු බුද්ධියෙන්ය, මහත් වූ ප්‍රඥාාවෙන්ය, මේදානම්මෝ ප්‍රඥාවෙන්ය යම්යම් හෝ පදයක් ලැබේද ප්‍රඥාව නමින් ඇති ඒ ඒ පද්ඥානය විස්තර කළ යුත්තේය. අවබෝධ කළ යුතු දේවන නෙයිය එක අතීත අනාගත වර්තමාන වූ දෙක ආධ්‍යාත්මික බාහිර වූ තුන උසස් පහත් වූ හතර දුරළඟ වූ පහ සංකත අසංකත වූ හය. කුසල් අකුසල් හා කුසල් අකුසල් නොවන්නා වූ යන සය අරමුණුවලින් සංෂේපෙන් හෝ විස්තරවසයෙන් හෝ දැක්විය යුත්තය. ඥානයත් නෙයියත්. සැකවින් හෝ විස්තරවසයෙන් හෝ යන දෙකින් විස්තර කළ යුත්තය. ප්‍රඥ්ඥාව පවා අරමුණින් හටගන්නා බැවින් අවබෝධ කළ යුතු නෙයිය නම්වේ. අරමුණින් හටගන්නා යමක් ඇත්ද ආධ්‍යාත්මික වේවා බාහිරවේවා, ඒ සියල්ල සංකතයනුත් අසංකතයනුත් විස්තර කළ යුත්තේය. දස්සන භූමිය, භාවනාභූමිය, සුවකීය වචනය අනුන්ගේ වචනය විසඳී යුතුදේය නොවිසඳී යුතුදේය, කාර්මය විපාකය යන හැම තැනම ඒ දෙකින් යුක්ත දෙසුමත් සූත්‍රයේ විස්තරකට තිබෙන්නේ යම් අයුරින්ද. ඒ අයුරින් විමසා ලැබෙන පදයන්ගෙන් විස්තර කළ යුත්තේය. භාග්‍යෝතුන් වහන්සේ යම් කිසි වෙනත් වචනයක් සූත්‍රයි වධාරණ සේක් ද එසියල්ල විස්තරකට තිබෙන්නේ යම් අයුරින්ද ඒ අයුරින්ම ධාරණය කරගත යුත්තය. හේතුව දෙ අයුරකින් යුක්තය. යමක් කර්මයවේද යම් දේවල් කලේෂෝවෙද්ද ඒ දෙකයි. දුක් උපදවන හේතුව ලේෂෝයෝය. ඒ හේතුව ඇති කලේෂෝය කෙයාම ගැන විග්‍රාකන සූත්‍රයෙන් විස්තර කළ යුත්තා. දුක් උපදවන හේතුව කෙලෙසීයාම ගැන විග්‍රාකන සූත්‍රයනුත්, වාසනාව ගැන විග්‍රාකන සූත්‍රයනුත් විස්තර කළ යුත්තය. ඒ දෙ අයුරු හේතුවෙහි ඇති කුසල කර්මය සූත්‍ර සතරකින් විස්තර කළ යුත්තේය. වාසනාව ගැන විග්‍රා කරන සූත්‍රයනුත් දස්සනභූමිය ගැන විග්‍රා කරන සත්‍රයනුත් භාවනාභූර්මය ගැන විග්‍රහ කරන සූත්‍රයනු අසේක පුද්ගලයා ගැන විග්‍රහ කරන සූත්‍රය නුත්තිය. අකුසල කර්මය කෙලෙසියාම ගැන විග්‍රහ කරන සූත්‍රයෙන් විස්තර කළ යුත්තේය. කුසල කර්මත් අකුසල කර්මත් එද්ද වැදෑරුන් සූත්‍රයන්ගෙන් විස්තර කළ යුත්තය. අනුමතකොට වදාළදය භාග්‍යවතුන් වහන්සේගේ අනුමතකොට වදාල වචනයෙන් විස්තර කළ යුත්තය. ඒ අනුමතකොට වදාලදේ පස් අයුරිය. එක සංවරයේ පිණිසය දෙක ප්‍රහාණය පිණිසය තුන්න භාවනාව පිණිසය, හතර සාක්ෂාත් කිරීම් පිණිසය පහා. කැප බවට විරුද්ධ නෝනදේ දැක්වීම පිණිස යන පසයි. ඒ ඒ භූමිවල යමක් දකින්නට ලැබෙයි ද එය කැපදේට අනුලෝම වසයෙන් විස්තර කළ යුත්තය. භාග්‍යවතුන් වහන්සේ විසින්, ප්‍රතික්ෂේප කොට වදාළ දෙය එසේ ප්‍රතික්ෂේප කරන ලද කාරණයෙන් විස්තර කළ යුත්තේය අනුමතකොට වදාළ දෙයක් ප්‍රතික්ෂේපකොට වදාළ දෙයක් ඒ දෙක ඇතුළත් සූත්‍රයෙන් විස්තර කළ යුත්තය ස්තුතිකිරීමේ සූත්‍රයේ ප්‍රසංසාවෙන් දැක්විය යුත්තය ඒ ස්තුතිය පස් ආකාරයකින් දතයුත්තය එක භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වසයෙන්ය දෙක ධර්මයහි ගුණවසයෙන්ය, තුන ආර්ය සංඝයාගේ ගුණවසයෙන්ය, හතර ආර්ය ධර්මයන් තුළ හික්මීම් වසයෙන්ය පහ දානශීල්ල මෛත්‍රී භාවනා ආදී ලෞකික ගුණසම්පත් වසයෙන්ය. මෙසේ ස්තුතිය පස් අයුරුකින් විස්තර කළ යුත්තේය. ශ්‍රද්ධාදී ඉද්‍රියභූමිය පද නවයකින් විස්තර කළ යුත්තේය. ්‍රේශභූමිය පද නවේකින් විස්තර කළ ුත්තේය. මෙසේ පද දහාටක් වෙත් පද නවයක් කුසල්්‍ය, පද නවයක් අකුසැල්්‍ය. එහෙයින් කියෙන් ලදී. දහටක් වූ මූලපදයෝ කොහි දතයුත්තාහුද සසන පිහිටුවී මෙහිය යනුවෙන. එහෙයින් ආයුස්මත් මහා කච්ඡාණයන් වහන්සේ නව පදයන්ගෙන් කුසලයත් නවපදයන්ගෙන් අකුසල පක්ෂ වූ කාරණාවොත් යෙදෙත්. මේ මූල පදයෝ දහටක් වෙති වදාළහ. නියුත්තං ශාසන පට්ටානං ශාසන පට්ඨානය යොදන ද්දේය. ආයුස්මත් මහා කච්ඡායන, මහාස්ථවීරෝත්තමයන් වහන්සේ විසින් වදාං ලද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමෝදිිත වූ මුල් සංගායනාවංහිදී, සංගායනාවට නගන්ලද නෙත්තියහෙවත්, ධර්මයට ගෙනයාම මෙතකින් සමාප්තයි. නෙත්ති ප්‍රකරණං නතිතං නෙත්ති ප්‍රකරණය නිමි. නෙත්ති ප්‍රකරණය නම්මෝ මෙම මහගි දහම්පොත් වහන්සේ ගෞතම බුදුසසුන තුළ පිහිට ලබනු කැමැතියන් උදෙසා ඉතා ශ්‍රද්ධාවෙන් යුක්තව පරිවර්තනය කිරීමෙන් ලද පුන්නේධර්මයන් සැදැහැසිත් ඇත්තෝ සතුටින් අනුමෝදං වෙත්වා. අපසිරු දෙනාට මේ ගෞතම බුද්ධ සසුනයි පිළිසරණ ලැබීමට වාසනාවන ලැබේවා. සාධූ සාධෝසාදුු.